හරි මම මෙහෙම පටන් ගන්නම්. පොතේ දැන් අද දවසේ 2024 අපේ රිවිෂන් පන්තියේ මම වැඩපිළිවෙල පිළිබඳව මෙතනින් ඉස්සරහට තියෙන වැඩපිළිවෙල ගැන කිසි පැහැදිලි කිරීමක් මම ඉස්සෙල්ලාම ඔයාලට කියලා දෙන්නම්, නැත්නම් කතා කරන්නම්. මොකද දැන් ඔන්ලයින් පන්තිය කියලා කියන්නේ දැන් මේකේ ගිය දවස්වල කරපු වැඩපිළිවෙලත් එක්ක, නැත්නම් වැඩසටහනක් එක්ක අපිට දැන් ඉස්සරහට ලොකු වැඩ ප්‍රමාණයක් පොදි ඉතිරලා තියෙනවා. හරිද? ඒ කියන දරුවනේ දැන් අපි ඔයාලට මේ වෙනකොට, ඒ කියන්නේ දැන් අපි ඇවිල්ලා, ඒ කියන්නේ දැන් මේ මාසේ කියන්නේ ජූලි මාසෙනේ. දැන් ජූලි මාසෙ පොතේ ඔයාලට අපි මේ මාසෙ පුරා පුරාවට දරුවනේ TDS පාඩම, ඒ වගේම පොතේ තරල යන්ත්‍ර පාඩම, ඒ වගේම පොතේ ඉලෙක්ට්‍රොනික්ස් පාඩම, එතන නිහඬ ගියාට පස්සේ පුතේ සර්වේ පාඩම, මේ කියන්නේ පුතේ බිම් වැනීම පාඩම, ඒ වගේම සම්මත මිනුම් උපකරණ, සම්මත මිනුම් කියන පාඩම. හරි, ඔන්න ඔය පාඩම් පහ පුතේ අපි මේ මාසෙදී පුනරීක්ෂණය කරනවා. දැන් මේක කරන්න කොහොමද කියන එක පිළිබඳව ඔයාලට පුංචි ගැටලුවක් තියෙන්න පුළුවන්, සහ පහුගිය දිනවල දරුවෝ මාත් එක්ක කතා කරපු වැඩපිළිවෙලක් එක මම මෙහෙම පැහැදිලි කිරීමකටදයි යන්නේ. හොඳට අහගෙන ඉන්නකෝ පුතේ. දැන් අපි මේ පාඩම් සියල්ලක්ම PDS, තරල යන්ත්‍ර, ඉලෙක්ට්‍රොනික්ස්, සර්වේ, සම්මත මිනුම් වෙන්න මේ පාඩම් පහ සඳහා දරුවනේ මේ ජූලයි මාසේ පේමන්ට්ස් කරපු හැම දරුවෙකුටම අපි මේ වෙනකොට මේ නිබන්ධන පහ අපි යවල ඉවරයි. දැන් මේ වෙනකොට හුඟක් අයට හම්බ වෙලා ඇති ලසිදු පේපර් එක හම්බුණාද? මේ ටියුබ් සෙට් එකක හම්බුණාද ජූලයි වල? මේක තමයි මේ ටැපල් ෆීම් එකේ තාම කිච්ච දෙන්නේ. ආ නැද්ද? ආ රයිට්, හරි, එහෙනම් හම්බ වෙයි. හරි, එතකොට ඔහුගේ දස සති සති අර ටැපල් ස්ට්‍රයික් තිබ්බ නිසා දුර පළාත්වල දරුවන්ට පුංචි ගැටලුවක් ඇති. දැන් මේ මොනරාගල, අම්පාර වගේ, මාතර වගේ ඉන්න දරුවන්ට පොඩි ඩිලේ එකක් ඇති. හෙට අනිද්දෙදී ඒ දරුවන්ට නිබන්ධන ටික හම්බ වෙයි. එතකොට ඔයාලා මෙහෙමයි කරන්නේ. දැන් මේ මාසේ පාඩම් පහක් අපි දාලා තියෙනවානේ. මේ පාඩම් පහට අදාළව අපි වීඩියෝ පැක් එක වලට නිබන්ධන ලැබුණ වහම ලබා දීම සිද්ධ කරනවා. එතකොට ඔයාලා අපි ලබා දෙන වීඩියෝ පැක් එකේ තියෙන වීඩියෝස් ටික බලලා ඔයාලට ලබා දෙන ටියුබ්ස් වල, නැත්තම් මේ දීලා තියෙන ડોකියුමන්ට්ස් වල, ඒක ටියුබ් සෙට් එකක් වලට හම්බ වෙන්නේ මේ ටියුබ්ස් වල පොතේ ඒ අඩුපාඩු ටික, එහෙම නැත්තම් ටියුබ්ස් වල ඒ දේවල් ටික සටහන් කරගන්නට ඕන. පැහැදිලිද? ඊට පස්සේ දැන් වාට මේ පාඩම් පහ ඉවර වෙනවානේ. මේ පාඩම් පහේ නෝට් එක ඔයා සතියක් එකම වරක් ඇතුළත දා ගන්නවා. ඊට පස්සේ අපි ඔයාලට හෙට උදේ, ඒ කියන්නේ හෙට සඳුදානේ. දැන් අද මේ අපේ ක්ලාස් එක ඉවරනට පස්සේ පොතේ හෙට උදේ කියන්නේ හෙට සඳුදා අපි ඔයාට උදේම අපි ඔයාට දානවා මේ පාඩම් වලට අවශ්‍ය පේපර් සෙට් එක. හරි, අතරම මම හිතන්නේ එතන ඇත්තේ A4 15ක් විතර ප්‍රමාණයක් ඇත්තේ. ඒක ඔයාලට print out ගන්නයි වෙන රුපියල් මම දැන් 100ක් 150ක් වගේ ගාණක් ඇතුළත ඔයාලට ඒක print out ගන්න පුළුවන් වෙයි. ලොකු වියදමක් කියන එකක් නෙමෙයි. එතකොට අපි මේ පාඩම් set එකටම අදාළව print out මම හිතන්නේ 15ක් වගේ, එක පාඩමකට print out 3ක වගේ, papers 3ක් වගේ මම හිතන්නේ හම්බ වෙයි. එතකොට මේ මාසෙ පුරාවට අපි සාකච්ඡා කරන paper set එක මම හිත උදේ payments කරපු දරුවන්ට පෞද්ගලිකව අපේ කට්ටිය වලට දායි. එතකොට ඒ ડોකියුමන්ට් සෙට් එක අරන් තියාගන්න, print out අරන් තියාගන්න, හෙට හවස ඉඳලා මේ පාඩම් වලට අදාළ ડોකියුමන්ට් සෙට් එක අපි, මේකනේ මේ පාඩම් වලට අදාළව ඒකක පිළිවෙලින් අපි සාකච්ඡා කරනවා ගැටලු නැත්තම් ප්‍රශ්න පත්‍ර ඇසුරින්. එතකොට සියලුම ප්‍රශ්න පත්‍ර හෙට දවස තුල ඔයාලට උදේ වරුවේ ගණන් දෙපේ පන්ති යුරෝනල් පසාද රෑම අපි අපේ කට්ටිය වලට අප්ලෝඩ් කරයි ඔයාලගේ කොම්ස් වලට. ඒ වගේම ඔයා එතකොට හෙට දවසේ print out අරගෙන ඔයාට lesson wise, ඒ කියන්නේ පාඩමෙන් පාඩමට ඒ document set එක වාරම් තියා ගන්න. මේ මාසේ පුරාවටම මේ පාඩම් පහට අදාළ ප්‍රශ්න ටික සාකච්ඡා කරලා මේ පාඩම් පහ ඉවර කරනවා. පැහැදිලිද? ඊට පස්සේ අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර් එන්න ඒ වෙනකොට පාඩම් සියල්ලටම අදාළ නිබන්ධන ලබා දීලා සියරම අපි ඔයාට විෂය නිර්දේශයේ සබහාන් සියලුම කරුණු ටික අපි ඔයාලට ඔයාට උගන්වලා සියලුම ඒකක වලට අදාළව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමත් සිද්ධ කරනවා. ඒ වගේම අර සෙනසුරාදා අපි ඔයාලට දරුවනේ මේ වෙනකොට සෙනසුරාදා දවසේ අපි ඔයාට උපරිමයෙන් ප්‍රශ්න පත්‍ර ලියවීමක් සිද්ධ කරනවා. මම හිතන්නේ ඊයේ දවසේ පොතේ පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙච්ච අය ඉන්නකොට මට කියන්න. ඊයේ කියන සෙනසුරාදා, හරි, සෙනසුරාදා රෑ අපි 8:00 පටන් ගන්න ඉරිදා පාන්දර 1 වෙන 1:00 හෝ 2 වගේ වෙනකම් මම හිතන්නේ ක්ලාස් එක අපි කළා. කවුරුත් නැද්ද ඒ පන්තියට සෙට් වෙච්ච කවුරුත් පේපර් ඩිස්කෂන් ක්ලාස් එකට?
එහෙම කට් කරගන්න බෑ. හරි, ඔයාලා අනිවාර්යයෙන්ම දැන් විභාගයට මේ පාර මුහුණ දෙන දරුවෝ විදිහට ඒක කට් කරගන්න බෑ. මොකද හේතුව ඔයාට දැන් වගකීමක් තියෙනවා. තව මාස 3කට ආසන්න කාලයක් ඇතුළත ඔයා හරියට පාඩම් කරලා එක්සෑම් එකට ෆේස් කරන්නට වෙනවා. එතකොට මේ එක්සෑම් එකට ෆේස් කරන කතන්දරය ඇතුළත ඔයා මේ පේපර්ස් වලට උත්තර ලියන්නත් අනිවාර්යයෙන්ම කාලය වෙන් කරගන්නට ඕනේ. හිටියා කියලා දරුවෝ කිප දෙනෙක් කියනවා. හොඳයි, ඒ නිසා අනිවාර්යයෙන්ම මේ දේ අනිවාර්යයෙන්ම කරන්න. එතකොට ඔයා දැන් ආයෙ සෙල්ලම් කරන කාලයක් නෑ. දැන් මට ෆිසිකල් පන්තියේ දරුවෙක් නම් ඔයාව මට ෆිසිකලි මට පේන දරුවෙක් නේ. දැන් මට ඔයා දැන් ඉන්විසිබල් නේ, මට පේන්නෙත් නෑ නේ, වදුරින් ඉන්න දරුවෙක් නේ. එතකොට ඔයා මේ ඔන්ලයින් එකේ ඉන්න දරුවෙක් විදිහට ඔයා ලොකු වමනාවකින් මේ වැඩ ටික කරගන්න පිළිවෙලින් ඔයා ඉස්සරම කරගන්නට ඕන ඔයාගේ සිලබස් එක ඉවර කරගන්න එක. දැන් මම සිලබස් එක ඉවර කරගන්න අවශ්‍ය නෝට්ස් ටික සහ ටියුබ්ස් ටික සහ වීඩියෝ පැක් එක ඔයාට ලබා දීම සිද්ධ කරන එකත් එක්කම සජීවීව සියලුම ප්‍රශ්න සාකච්ඡා කිරීම කරනවා. ඊට අමතරව ඔයාට ගෙදරින් තනියම කරන්න දීපු පේපර් එකක් මම සාකච්ඡා කරනවා සෙනසුරාදාට. ඒකට ඇත්තටම ඔන්ලයින් එකේ ඔයාට දවස් 3ක් පැය මාත් එක්ක සම්බන්ධ වෙනවනේ. සෙනසුරාදා ඉන්නවා, ඒ වගේම ඉරිදරය ඉන්නවා, සමුදරය ඉන්නවා. පැහැදිලිද? ඒකට ඔය දවස් 3ෙම මේ මහන්සි වෙන එකේ ප්‍රතිඵල ගන්න හැමෝම ඔළුවේ ඔළුවට ඒ කාරණාව දාගන්න. තේරුණානේ? හරි, ඒ නිසා ලොකු උමනාවකින් ලොකු කැපකිරීමකින් මේ වැඩ ටික පොතේ කරගෙන යන්න. හරිනේ, රයිට්. ඒත් එක්කම පොතේ අද දවසේ මම මේ පාඩම් වලට අදාළ කිසිවක් සාකච්ඡා කරන්නේ නැහැ. මොකද මේ පහුගිය දවසේ අපි ඔයාලට ලබා දීම සිද්ධ කරපු පේපර්ස් එක පේපර්ස් සෙට් එකක් තිබුණා. අපි ඒක සාකච්ඡා කරේ නැහැ. ගිය සතියේ සම්මුද පන්තියේදී කරන්න අපිට බැරි වුණා. ඒ නිසා පොතේ ඔයාට දීලා තියෙනවා මික්ස් චැලෙන්ජ්. හරි, ජූලයි 8 කියලා දරුවට මික්ස් චැලෙන්ජ් පේපර් එකක් කොයි සුපර්වෙක්ෂන් පේපර් එකක් කොයි අපි ගෲප් එකේ දාලා තිබුණා. ඔයාලා මං හිතන්නේ එක ප්‍රින්ට් අවුට් අරනුත් තියෙනදී අපි ඒවා සාකච්ඡා කරන්න දැන් ආරම්භ කරනවා. හරි, උදේ මුලින්ම එන්න ඔයා මික්ස් චැලෙන්ජ් ජූලයි 8 පේපර් එකට. මික්ස් චැලෙන්ජ් ජූලයි 8 පේපර් එකට එන්න. ඒක උදේ මුලින්ම ඔයාලා කියන්නේ ඩ්‍රෝවින් එක. මම පුතේ වාගේ ගෲප් එකට මේ මම ඩ්‍රෝවින් ෂීට් වර්ග දෙක දාලා තිබෙනවා. අර ඩොට් ෂීට් එකයි ඩොට් නැති ෂීට් එකකුයි කියලා ඒකේ PDF දෙකක් ඔයාලගේ ගෲප් එකට මම දාලා තිබෙන නැද්ද? මට ෂීට් එක බලලා කියන්න. ඩ්‍රෝවින් කරන්න අවශ්‍ය ડોකියුමන්ට් ඒක ඩ්‍රෝවින් කරන්න අවශ්‍ය ඩ්‍රෝවින් ෂීට් ටික මම ඔයාලට දාලා තිබෙන නැද්ද? මට මතකයි දැම්මා වගේ. එහෙම දාලා තිබ්බද නැද්ද ෂීට් එක මම බලලා කියන්න. මොකද මම එහෙම දාලා නැත්තම් නැහැ කියලා කියනවා. හරි, මම එහෙම දාලා නැත්තම් පන්ති කරලා මම ඔයාලට දාන්නම් ඒ ඩ්‍රෝවින් ෂීට් දෙක. ඒකේ print out ඔයා ඕන ප්‍රමාණයෙන් ගන්න. තමයි print out 10 10 වගේ වර්ග දෙකෙන් ගන්න. මොකද මේ ඉතිරි කාලය පුරාවට ඩ්‍රෝවින් කරනකොට ඒ ෂීට් ලොවන් නිර්මාණය කරන්න. සමාංශක රූපයක් නම් ඔයා අඳින්නේ ඩොට් ෂීට් එක පාවිච්චි කරන්න. ඍජු ප්‍රක්ෂේපණ රූපයක් නම් අඳින්නේ ඩොට් නැති ෂීට් එක පාවිච්චි කරන්න. එතකොට සම්මත රාමුව ගහපු ෂීට් වර්ගයක් වර්ග කීපයක් වමට දෙන්නම්. ඔයා ඒක print out 10 10 වගේ අරගෙන ඒවයි ඩ්‍රෝවින් ටික කරන්න මතක තියාගන්න. පැහැදිලිනේ? හරි, අපිට දෙනවා පුතේ පළවෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම. පහතින් දැක්වෙන්නේ පිත්තල වලින් සාදන ලද යන්ත්‍ර කොටසක් කියලා කියනවා. දීලා තියෙන මිනුම් අණු එහි ඉදිරි පෙනුම F2ද, පැටි පෙනුම E2ද, සැරැස්ම P2ද වන පරිදි කොටු දැල මත ප්‍රථම කෝණ ඍජු ප්‍රක්ෂේපණ මූලධර්මයේ භාවිතා කරලා අඳින්න කියලා කියනවා. පරිමාණ එකට එකක් කියලා කියනවා. සියලුම මිනුම් මිලිමීටර වලින් කියලා කියනවා. ඔබ විසින් අඳින මෙම කාර්මික චිත්‍රය 24.75 වන දින ඇඳ ඔබ විද්‍යාලීය ඉංජිනේරු තාක්ෂණවේදය විෂය භාර ආචාර්යරයා විසින් 24.730 වන දින පරීක්ෂා කළා. හරි, දැන් අද නම් ඇවිල්ලා 7යි කවද්ද 14 නේද? හරි, 7යි කියේ නෑ කමන්න අපි හිතමු ගේම. හරි, චිත්‍ර අංක ET 13.1 ලෙස සලකා දත්ත වගුව සම්පූර්ණ කරන්න ප්‍රස්ථාරකයේ හරස් අතර භාවිතා කරන්න කියලා කියනවා. හරි, පුතා මුලින්ම ඔයා කරන්න මේ දීලා තියෙන කෙනා මේ දීලා තියෙන රූප සටහන ගත්තට පස්සේ මේක ප්‍රථම කෝණ ක්‍රමයෙන් අපි අඳින්නට ඕන. එතකොට මේක පැතිපෙනුම තියෙන්නේ වම් අත පැත්තෙන්. එතකොට පැතිපෙනුම අපි දාන්නට ඕන පොතේ දකුණු අත පැත්තට. පැතිපෙනුම දකුණට දාලා මේ රූප සටහන අඳින්නට ඕන පෙනුම් ටික තියෙන විදිහට. මට බලන්න ටංකාල ඔයා ඇඳලා ඇඳ සටහන ටංකාලමට ගෲප් එකට දාන්නට බලන්න. හරි, ඒක ටංකල ඉමේජ් එක මට දාන්න බලන්න. ඉක්මන් කරන්න, ඉක්මන් කරලා ගන්න බලන්න. වැඩි වෙර කට්ටි ටක් ටක් කරලා දාන්න බලන්න. එක ඉක්මන් කරලා දාන්න බලන්න. පිරුම් තුන ඇඳා පට පට කරලා දාන්න බට බලන්න. ඉක්මන් කරලා දාන්න බලන්න.
දරුවෙක්ට ඊ රෙකෝඩින්ග්ස් දෙන්නේ නැති කියලා දෙනවා දෙනවා. අද රෑ හරි හෙට පාන්දර හරි රෙකෝඩින් එක දාන්න මම. මොකද ඒකට අප්ලෝඩ් කරලා නැහැ මං හිතන්නේ අපි කට්ටිය. හරි රූපසරහන් ටික අතලි වරද රූප ටික අතලි වර කර ගන්නකොට අට්ටම් ගාලා රූප ටික අඳගත්තා නම් ගැටලුවක් නැහැ. මේකේ අපිට කියන්නේ ආදර ලසිතු කියන සත් කැඩි කැඩි එහෙන්නේ කියලා. කැඩි කැඩි එහෙන්නේ මම කතා කරන තවමත් මම කතා කරද්දී වලට කැඩි කැඩි එහෙන්නේ නිකන් අපේ දිවිතාවයක් වගේ තියෙනවද ලසිඳු මට කියලා තියෙනවා. එහෙනම් පොඩ්ඩක් ලසිඳු බලන්න තාමත් ඒ தත්ත්වය හැනවද එහෙමම කියලා. මේස දැන් අවුලක් නැද්ද ලසිඳු? ලසිඳු දැන් ප්‍රශ්නයක් නැද්ද? තවමත් එහෙම දැහැන්නේ පුතේ? හරි අපි බලමු අවුලක් තිබ්බත් මට කියන්න. හරි එතකොට දැන් ඔයාට දීලා තියෙන රූපසටහනේ පුතේ සයිඩ් එක දෙන්නේ, ඒ කියන්නේ පැටි පෙනම දෙන්නේ වම් අත පැත්තෙන්. එතකොට පැටි පෙනම පුතේ වම් අත පැත්තෙන් දෙනකොට ඔයා මේ දීලා තියෙන රූප සටහනේ ප්‍රථම කෝණ ක්‍රමයට නිර්මාණය කරන්න තියෙන්නේ. ප්‍රථම කෝණ ක්‍රමයට නිර්මාණය කරන්න තියෙනවා නම් ප්‍රතිපෙනුම ඔයා මාරු කරනවා. වම් පැත්තෙන් තියෙන එක දකුණු පැත්තට දානවා. එතකොට ඔයාගේ සටහන තුළ ඔයාගේ එන්නට ඕන මෙන්න මෙතෙන්ට ෆ්‍රන්ට් එක එනවා. හරි මෙතෙන්ට එනවා ෆ්‍රන්ට් එක. ෆ්‍රන්ට් වියු එක මෙතෙන්ට එනවා පුතේ. ෆ්‍රන්ට් වියු එක මෙතෙන්ට එනවා. එයාට යටින් ප්ලෑන් එක එනවා මෙතෙන්ට. ප්ලෑන් එක මෙතෙන්ට එනවා. පැහැදිලිද? ඊට පස්සේ සයිඩ් එක පුතා මෙතෙන්ට එනවා. සයිඩ් වියු එක මෙතෙන්ට එනවා. හරිද? මෙතන ෆ්‍රන්ට් එක, මෙතන ප්ලෑන් එක, මෙතෙන්ට එන්නේ පුතේ සයිඩ් එක. පැහැදිලිනේ? ඒ විදිහට තමයි ඔයාගේ සටහන් ටික එන්නට ඕන. දැන් මෙයාගේ ෆ්‍රන්ට් එක ඉදිරියෙන් බලද්දී පුතේ මෙයාව පේනවා මෙන්න මෙහෙම. මෙයා ඉදිරියෙන් බලද්දී මෙන්න මේ විදිහට පේනවා. මෙයාගේ මේ කොටස මෙහෙම එනවා. ඊට පස්සේ මෙයා මෙහෙම එනවා. හරියටම මේක භාගයක් වෙන තැනදී මෙයා මෙහෙම එනවා. එතකොට මෙතනින් මෙහෙම පටියක් අපිට පේනවා. මෙතන සර්කල් එකක් තියෙනවා. මෙහෙම තියෙනවා සර්කල් එකක්. ඒ වගේම මෙතන තියෙනවා තව දිග රටාවට නිර්මාණය කරගත සිදුරක් තියෙනවා. හරි. රයිට් අපිට ওই විදිහට ඔක පේනවා. ඊට පස්සේ සයිඩ් එකෙන් බලද්දී අපිට පේනවා මෙයාව මේ විදිහට පේනවා. මෙයාව මෙහෙම පේනවා. මෙතනින් මේ ස්තම්භය පේනවා. මෙයාව මෙතනින් මෙහෙම පේනවා. මේ සිදුරට අදාළව සීමාව පුතේ මෙහෙම පේනවා. මේ වෘතයක් තියෙන නිසා දිගීරයි කොටීරයි දිගීරයි කියලා මෙයාගේ සමමිතික බව අපි මෙහෙම රූපණය කරන්නට ඕන. ඒ වගේම මෙයාගේ මෙන්න මේ හරියෙන් අපිට තව මෙයාගේ දික් සිදුරක් තියෙනවා. ඒ දික් සිදුර තියෙන්නේ හරියටම මෙතන 15යි 22යි. හරි රයිට්. එතකොට දික් සිදුර අපිට හරියටම සෙන්ටර් වෙන්නේ 22යි 18යි කියන්නේ රයිට්. එතකොට මෙන්න මේ වගේ තැනක මෙයාගේ දික් සිදුර එනවා. සිදුරක් තියෙන නිසා සෙන්ටර් ලයින් එක මම මෙහෙම දානවා. හරි ප්ලෑන් එක ගත්තාම මෙයා උඩින් බලපුවම මේක මෙන්න මෙහෙම එකක්. වෘතයේ තියෙන සීමාව මම මෙහෙම ලකුණු කරනවා. හරි
ඊටස් මෙතක තියෙනවා සර්කල් එකක්. ඒ සර්කල් එක නම මට මෙහෙම හරි. එතකොට එයාගේ මේ බව අපි මෙහෙම ප්‍රකාශ කරනවා. හරි, එච්චරයි. ඔන්න අපිට පේන රූප සටහනේ පෙනුම් තුන. දැන් පුතේ ඇන්ද අය මේ රූප සටහන මේ විදිහට ඇන්දද කියලා චුට්ටක් බලන්න. මේක පස්සේ නිකන් ඉස්සිර වගේ පේනවා මං හිතන්නේ. මේක ගානට වෙන්නේ මෙහෙම. හරි, මේ සටහන් තුන මේ විදිහට ඇන්ද අය චුට්ටක් මට බලන්න කියන. දල සටහන, කටු සටහන මෙහෙම ඇන්ද අය, කටු සටහන මෙහෙම ඇන්දේ නැද්ද? හරි, කටු සටහන ආවද මෙහෙම? මට බලන්න ඔය ඇන්ද සටහන් වල ඉමේජස් ටික දාන්න, පට පට ගාල බලන්න. ආ ඇන්ද සර් කියලා කියනවා බලන්න. අවුල් තියෙනවා නම් අහන්න. ඒ වගේම අවුල් තියෙනවා හදා ගන්න. හරිනම් මට බලන්න ඔය ඉමේජ් එක දාන්න බලන්න, ෆොටෝ ටිකක් ගන්න, කට්ටක් ගාලා දාන්න බලන්න. හරි කියලා කියනවා. ඊට පස්සේ මිනුම් ටිකක් දාමු පොදී. මිනුම් දැන් මේ මුළු දිග 120යි නේ. සීමාන්ත රේඛා දෙකක් ඇඳලා මේ දුර ගන්නවා 120ක් කියලා. මිලිමීටර 120යි. ඊට පස්සේ පොදී මේ පරතරය 60යි. ඒ කියන්නේ මෙන්න මේ කොටස මේ පැත්ත 60ක් වෙනවා. එතකොට මේ 60 අපි නිරූපණය කරේ මම මෙතනින් ගන්නවා. මේ කොටස 15යි කියලා කියනවානේ මිනුම් වල. මෙයා පුතේ 15යි කියනවානේ. මුළු දිග 60ක් වෙනකොට මේ ටික කීයක් වෙනවද? 45ක් වෙනවානේ. මේ ටික 45යි. හරිද? හොඳයි. ඊට පස්සේ මෙන්න මේ කොටසේ ඝනකම 10යි. මේ කොටසේ ඝනකම 10යි. ඒ කියන්නේ මේ පටියේ පළල 10යි. ඒ 10 මෙතනත් කියවෙනවානේ. ඊට පස්සේ රයිට් මේ ඝනකම මෙයාගේ 8යි. මේ ඝනකම පුතේ 8යි. ඊට පස්සේ මේ උස 50යි. මේ උස පුතා 50යි. ඒ වගේම මේ බුරුතේ සෙට්ටලා තියෙන තැන මෙන්න මේ උස තියෙන්නේ. මෙන්න මේ උස පුතේ 25යි. ඒ ටික 25ක් කියලා කියනවා. ඊට පස්සේ මෙන්න මෙතන මේ දක්වා මෙන්න මේ පරතරය 25ක් කියලා කියනවා. මේ ටික 25ක් කියලා අපිට පොතේ කියනවා. හරිද? ඒ ටික 25යි. ඊළඟට හරි මේ පළල හරි රයිට් මේ කොටස් වල විස්තර ටික දෙනවා. ඊට පස්සේ මේ මුළු දිග 60යි. මම දන්නවා මෙතන ඉඳලා මෙතෙන්තර 60ක් කියලා කියනවනේ. ඒකම මේ රූපේ ලකුණු කරනවා. හරිද? මේ 60 කියන්නේ මේ 60ත් හරි. ඊට පස්සේ රයිට් එතනින් එහාට ගියාට පස්සේ මෙයාගේ උසහරි මෙයාගේ පළල. මෙයාගේ පළල ගත්තාම මේ ටික 60යි. ඔයාලගේ රූපවල මේ ටික ලකුණු කරගන්න පුතේ. මෙයා 60යි. ඊට පස්සේ මේකේ ඝනකම, මෙයාගේ ඝනකම 15යි. මේ ඝනකම 15යි පුතේ. හරි, එතකොට මේ රූපේ දොර හරි, මෙයාගේ මේ පැත්ත හරි, මේ පැත්ත හරි රයිට්. එතකොට මේ සර්කල් එක නිර්මාණය කරනකොට හරි මේ දොරවල්ටි කොට වෙන් කරගන්න පුළුවන්. හරි, දැන් ඔය රූප සටහනේ පුතේ x දිගයි y උසයි හොයාගමු. x දිග කියන්නේ පුතේ මේ රූපේ මේ පළලයි, මේ රූපේ මේ පළලයි කියලා දෙන්නගේ එකතුව. පැහැදිලිනේ? මෙයාගේ මේ පළල 120යි, මෙයාගේ මේ පළල කියද 60යි. මේ දෙන්නගේ එකතුවයි අපි ඔය කියන්නේ. එතකොට පුතේ මම දන්නවා මේ දිග 120යිනේ රූපේට, මේ ටික පුතා 60යිනේ. එකතු වෙනවනේ 180ක් මිලිමීටර කියලා. මේ පැත්ත 180යි, y උස පැත්ත. මේ රූපේ උස 50යි 8යි කියන්නේ කීයද පුතේ? 58යි. මේ රූප උස කියන 45යි 15යි කියන කීයද? 60යි. එකතු කරමුකෝ 8යි 6යි 5යි කියන්නේ 11යි. මිලිමීටර 118යි. මේ පැත්තට 180යි, මේ පැත්තට පුතා 118යි. හරිද? right. දැන් පුතේ ඔන්න මම drawing sheet එකේ මේක රූපණය කරන විදියත් පැහැදිලි කරනවා. පුතේ drawing sheet එකේ ගත්තාම මෙහෙමනි drawing sheet එක මට පෙරලලා තමයි අඳින්න වෙන්නේ. මම ඔයාලට දැන් අද වැඩේ ඉවර වෙලා මම ඔයාලට drawing sheet එකක PDF එකක් දානවා. ඔයා ඒ sheet එකක් ඔයාලම තියෙනවා නම් ඒකට ඇඳගන්න. එහෙම නැත්නම් දැනට නිකන් දරස තහනක ඇඳගන්න. තම drawing sheet එක දැම්මට පස්සෙ ඔයා වැඩේ කරන්න. drawing sheet එකේ තියෙනවා දත්ත වගෝ පුතේ. මේක ඔයාලා දන්න දෙයක්. දත්ත වගෝ පුතා වම් මත පැත්තට වෙන්න sheet එක පෙරලා ගන්න. හරිද? right. දත්ත වගෝ දැන් ඔයාලගේ තියෙන වම් මත පැත්තේ. ෂීට් එක පෙරලගෙන පුතේ මෙයාගේ නිර්මාණය කරන්න. මෙතනින් පටන් ගන්න මේ පැත්තට y, මේ පැත්තට x කියලා ගන්න. මේ පැත්තට 180යි කියන්නේ පුතා සෙන්ටිමීටර 18ක් ලකුණු කරන්න. 180ක් ලකුණු කරලා පුතේ 180 ඉවරට තැන තියෙනවනේ. හරි, දැන් 180ක් ලකුණු කරනවා මෙහෙම.
180ක් ලකුණු කරලා 180 ඉවර නැතන ඉඳලා පොදේ අඳිනවා මෙන්න මේ ධාරයට වදින්න රේඛාවක්. ඒක අඳින්න තුනේ ගුණාකාරයක් වෙන්නයි පොදේ. තුනේ ගුණාකාරයක් වෙන්න ඇඳලා මම මේ රේඛාව සමාන කොටස් තුනකට බෙදා ගන්නවා. හරිද? තුනේ ගුණාකාරයක් කිව්වෙ මෙතනදලා මෙතන 180ක් ලකුණු කරලා තුනේ ගුණාකාරයක් කිව්වෙ සෙන්ටිමීටර 3ක් 6ක් 9ක් 12ක් 15ක් වගේ තුනේ ගුණාකාරයක් වෙන්න ගන්න. අරගෙන පොදි අපි කරනවා මෙන්න මෙහෙම දෙයක්. මෙයාගේ මෙන්න මේ ධාරය තියෙනවානේ. හරි? මෙන්න මේ ධාරය තියෙන මෙන්න මේ ධාරෙට තියන රූල. මෙතන රූල තියලා මෙන්න මේ දෙවෙනියට බෙදෙන තැනට තියන විහිදි චතුරස්‍රය. තියලා පොදි මේ රේඛාව ඇඳගෙන මෙතන මේ දක්වාම ඇඳ ගන්න. මේ පරතරය කීයද කියලා මැන ගන්න. මේක x කියමුකෝ. ඒ පරතරය මෙතනයි මෙතනයි ලකුණු කරලා මෙතනෙදි මේ මෙතනෙදි ඒ වගේම රේඛාවක් ඇඳ ගන්න. හරිද? ඒක පුළුවන්. ඊට y. y කියන්නේ උස 118යි. එතකොට මිලිමීටර 118ක් කියන්නේ සෙන්ටිමීටර 11.8යි. උදේ මෙතන ඉඳලා සෙන්ටිමීටර 11.8ක් ලකුණු කරන්න. අපි හිතන මෙන්න මේ දුර මේ ටික අපි හිතමුකෝ 118යි කියලා. 118 ලකුණු කරලා එතන ඉඳලා ඇතුළේ පැත්තේ රේඛාවට වදින ලෙස රේඛාවක් ඇඳලා ඒක කොටස් තුනකට බෙදන්න. ඊට පස්සේ මේ රේඛාව මත තියන්න ඔයාගේ රූලර්. රූලර් තියලා දෙවෙනියට බෙදෙන තැනට අදාළව තියෙන විහිදි චතුරස්‍රය. තියලා මෙන්න මේ රේඛාවක් දික් කරන්න. මේ උස y කියලා ගමුකෝ. මේ උස මෙතනින් සහ මෙතනින් මාක් කරලා ඒ පැත්තට කඩ රේඛාවක් අඳ ගන්න. මේ අඳින කඩ රේඛා ලාවට පුතේ අඳ ගන්න. හරි? ඊට පස්සේ හැදෙනවා කඩ රේඛා වලින් කොටුවක්. ඒ කොටුව තුල පුතේ ඔය රූප තුන මතු කරන්න. මෙතන එනවා. මෙහෙම එනවා මෙතන. මේ රූපේ මෙතන එනවා. මෙතන මේ රූපය අඳ ගන්න. හරි? අන්දර පස්සේ දරුවනේ ඔය රූප තුන මේ තියෙන විදිහට මෙනුම් ටික දාලා අඳින්න. අඳාම පුතේ මේ රූප තුන බැලන්ස් වෙනවා. මේ පරතරය මේ පරතරය මේ පරතරය සමාන වෙනවා. මේ පරතරය මැද පරතරය කෙළවර පරතරය සමාන වෙන පරිදි ලැබෙනවා. ඊට පස්සේ රූප තුනට සම්බත විදියට මම මේ දාම විදියට මෙනුම් ටික දාන්න. රූප තුන නම් කරන්න සයිඩ් එක ෆ්‍රන්ට් එක ප්ලෑන් එක කියලා. පැහැදිලිනේ? හරි. දැන් පුතේ ටග් ගාලා ඔය දීලා තියෙන තොරතුරු ටික ඔයාලට ඔය දීලා තියෙන සටහන් වල ටග් ගාලා නෝට් කරගෙන බලන්න. දැනට ප්‍රස්තාර ඵලයක් නැත්තම් තියෙන කඩදාසියක ටග් ගාලා ඩ්‍රෝවින් එක ඇඳලා මම ටග් ගාලා දාන්න බලන්න. ටට්ටක්කල වලට පටන් ගන්න. හරි ඉක්මනින් බලන්න කරන්න. ශෂිකාශාන් වැඩි ඉවරනම් පොතේ දානමට ටක් ගාලා බලන්න. ඔකට නම් ඔයාලා දල සබහන කරේ කමන්න ඇඳ ගන්න මට ඇඳගෙන මට ඇඳ ඩ්‍රෝවින් එක මට දාන්න බලන්න. ඉමේජ් එකක් ගහලා ටක් ගාලා. හරි විහිකට ඒවල තියෙනවා එකේ කට සරණා ඒවල තියෙනවා කට සරණා හරි පුතේ ටක්කර ඩ්‍රෝවින් එකේ වැඩ ටික ඉවර කරන්න බලන්න ඉක්මන් කරන්න බලන්න ශෂික අහනා 8යි 30 නෙමෙයිද සර් ක්ලාස් එක පටන් ගත්තේ නැහැ නැහැ අපි 8ට පටන් ගත්තා තමයි ගෲප් එකට 8ට කියලා නේද දැම්මේ අද ටික කලින් අපි පටන් ගත්තා 8ට පටන් ගත්තේ හරි මම ක්ලාස් එක වැඩි වෙලා රෙකෝඩින් එක දානවනේ එතකොට පස්සේ ආපු කට්ටිය මුල් ටික බලා ගන්න
හරි ඉක්මන් කරන්න, වැඩි වෙර කට්ටියට ඇටක් ගන්නට දාන්න බලන්න. හරි ඉවරයි මං හිතන්නේ. තව කාලයක් අපි ගන්න ඕනේ නේද? හරි මම එක මකන්නද මේ කටසරණක් වල දා ගන්න අඩුපාඩු තියෙනවා නම් ඉක්මන් කරන්නකො. හරි මේ කොට කමන්න නෑනේ. හරි මම මකන්නම්. හරි එන්න කොහොද දෙවෙනි කාණ්ඩ? දෙවෙනි කාඩ් එන්න නැත්නම් අපි දානවා. හරි දෙවෙනි කාඩ් තමයි මොබයිල් වලින් දීලා තියෙන පොතේ ටක් දාලා කියව ගන්න. හරි මේ හරි දැන් දරුවෝ දැන් කිව්ව දෙන සම්බන්ධ වෙච්ච නිසා මම පොඩ්ඩක් අයි මතක් කරන්නම්. මේ පොතේ දැන් හෙට සඳුදා ඉඳලා ඔයාලට දීලා තියෙන ඩොකියුමන්ට් පහක් කියන්නේ ටියුට්ස් පහක් දීලා තියෙනවානේ. දැන් මේ මාසේ පේ කරපු හැම දරුවෙකුටම ටියුට්ස් ටික හම්බ වෙලාදී ඒ ටියුට්ස් වලට අදාළ වීඩියෝ ටික අපි අප්ලෝඩ් කරනවා. ඔයාට ඔයාගේ ඊමේල් එකට අද දවසේ ඉඳලා මම හිතන වැඩි වෙයි. ඔහුගේ දවස් කරනකොට මම හිතන කරලා තිබෙන්නේ නැහැ. අපි කට්ටිය අද ඉඳලා වැඩි වෙයි. ඒ වගේම හෙට උදේ ඔයාට අපි ඔය ඒකක ටියුට්ස් පහට අදාළව ප්‍රශ්න පත්‍ර සේරම PDF විදිහට අපි ඔයාලට ඒ පේ කරපු දරුවන්ට වෙන වෙනම පෞද්ගලිකව ලැබීමට නියමිතයි ඒ අදාළ ડોකියුමන්ට් සෙට් එක. එතකොට එතනින් එහාට ඒ ડોකියුමන්ට් සේරම ටික සාකච්ඡා කරනවා පන්තිවල නොනවත්වාම. පැහැදිලි. ඒ නිසා මේ මාසේ සුපිරි වැඩ පිළිවෙලක් ඔයාලා වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. කට් කරගන්න එපා. දිගටම වැඩවලට සම්බන්ධ වෙන්න. විභාගය තියෙන තෙක්ම 24 ඔන්ලයින් එකේ දරුවා වෙනුවෙන් අපි සෑහෙන මහන්සි වෙනවා ඉස්සරහට. මෙතනින් දැන් අපි පහුගිය සතියේ සමුදා දවසේ ෂිෆ්ට් එකක් එහෙම හෙවීමක් වුණා. දැන් ආයෙ එහෙම වෙන්නේ නැහැ. දවස් දෙකම පන්තියේ සාමාන්‍ය දින වැඩ ටික වෙනවා. හෙට උදේ පේපර්ස් ටික අපි අද රෑ හෝ හෙට උදේ වට PDF දෙක ඔයාගේ පෞද්ගලික account එකට අපි මේ ඔය PDF ටික දැම්මම පස්සේ ඒක PDF මම හිතන්නේ 15ක් විතර දී ඒක 15ක් විතර ඒක print out එකක් ගන්න. උපරිම ගියත් වඩා විතර 150ක් විතර වේදමක් යයි ඊට අඩු වෙයි. ඒක ලොකු සීන් එකක් නෙමෙයි ගන්න. නැත්තම් මම ඔබ තැපල් කරලා ලිව්වොත් තව කාලයක් යයි. එතකොට අපිට වැඩ කරන්න තියෙන කාලය මදිනේ. ඔයයි වැඩේ කරගන්න. ඒ වගේම අපි 46 47 48 කියලා ප්‍රශ්න පත්‍ර තුනක් මේ වෙනකොට සාකච්ඡා කළා. ඊට පස්සේ 49 පේපර් එකේ 49 පේපර් එක ඔව් 50 පේපර් එක අපි දැන් දෙන්න තියෙන්නේ. 50 පේපර් එකත් මම ඔයාලගේ ගෲප් එකට දාන්නම්. ඒකටත් උත්තර ලියලා ඔයාලා ලෑස්ති වෙන 49 50 කියන පේපර්ස් ටික ලියලා සූදානම් වෙන්න. අපි සෙනසුරාදා පේපර් ඩිස්කෂන් ක්ලාස් එකේදී පේපර්ස් ටික පිළිවෙලින් අපි සාකච්ඡා කරගෙන යනවා. පැහැදිලිනේ? ඒ වගේම ඊයේ කතා කරපු ක්ලාස් එකේ රෙකෝඩින් එක මම හිතන්නේ අද හන්දෑ වේලා ඔයාලගේ පන්තියෙන් පස්සේ අපිට ගෲප් එකට දාන්න පුළුවන් වෙයි. හරි රයිට්. හොඳයි එහෙනම් වැඩ වලට හරියට සෙට් වෙන්න. හොඳයි දෙවෙනි ප්‍රශ්නයට එනවා පොතේ. දෙවෙනි ප්‍රශ්නය කියන්නේ පොතේ බැටරියක් නඩත්තු කිරීමේදී ගන්න ඕන ක්‍රියාමාර්ග අහනවා. පොතේ බැටරියක් නඩත්තු කරද්දී ගන්න ඕන ක්‍රියාමාර්ග. පොතේ බැටරියක් නඩත්තු කරද්දී ගන්න ඕන ක්‍රියාමාර්ග ගැන කතා කරද්දී අපි දන්නවා ක්‍රියාමාර්ග පහක් විතර. හරි බැටරියක් නඩත්තු කරද්දී ගන්න ක්‍රියාමාර්ග යටතේ මම මෙහෙම පැහැදිලි කිරීමක් කරන්නම්කෝ. හරි දැන් පොතේ බැටරියක් අපි අරගෙන නඩත්තු කරනවා කියලා කියනකොට මම මෙහෙම කියනනම් දැන් පොතේ බැටරියක් අරගෙන නඩත්තු කරනවා කියනකොට දරුවනේ දැන් බැටරියක් නඩත්තු කිරීමේ ක්‍රියාපටිපාටි මම මෙහෙම විස්තර කරන්නම්. එකක් තමයි පොතේ බැටරි අග්‍රවල වයර ගලවද්දී පළමුවෙන්ම ගලවන්න භූගත අග්‍රය. ඊළඟට පොතේ බැටරි අග්‍රවල ලවණ බැඳිලා තියෙනවා නම් අපි අනිවාර්යයෙන්ම බේකින් සෝඩා මිශ්‍රිත ජලයෙන් හෝ උණු ජලයෙන් ඒවා හෝදලා අයින් කරන්නට ඕන. ඒ වගේම බැටරියේ ආසෘත ජල මට්ටම නැත්නම් බැටරියේ විද්‍යුත් විච්ඡේද මට්ටම නිවැරදි සීමාවට නැත්තම් අනිවාර්යයෙන්ම අපි ආශ්‍රිත ජලය පුරවන්නට ඕනේ. ඒ වගේම බැටරි කෝෂවල මූඩි බුරුල් නම් අපි දරුවන් අනිවාර්යයෙන්ම ඒවා හිර කරන්නට ඕනේ. පැහැදිලිද?
අපි කතා කරමේ නිසා. කියන්නේ මෙහෙම කියන්නේ අග්‍රවයර ගැලවීමේදී අග්‍රවයර ගැලවීමේදී පළමුව භූගත අග්‍රය ගැලවිය යුතුය. දෙවෙනි එක්කෙනා ලියන්න බැටරි අග්‍රවල ලවණ බැඳී ඇතනම් උණු ජලයෙන් හෝ බේකින් සෝඩා මිශ්‍රිත ජලයෙන් සෝදා හැරිය යුතුය. ඊළඟ ලියන්න බැටරියේ විද්‍යුත් විච්ඡේද මට්ටම අඩුනම් බැටරියේ විද්‍යුත් විච්ඡේද මට්ටම අඩුනම් විද්‍යුත් විච්ඡේද මට්ටම අඩුනම් ආශ්‍රිත ජලයෙන් පුරවා ගන්න. හරි, තව එකක් ලියන්න. බැටරි අග්‍ර කිසිම විටක සන්නායකයක් මගින් ලුහුවත් නොකරන්න. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් බලනකොට බැටරි එකේ අග්‍ර වයර නැත්නම් බැටරි ටර්මිනල්ස් හරියට ඒ කියන්නේ විද්‍යුත් මට්ටම තියෙනවද, බැටරි චාර්ජ් එකේ තියෙනවද කියලා බලන්න. අපි කම්බියක් අරගෙන ඔය දනරින අග්‍ර දෙකට ගහලා අපි දරන්නේ බලනවානේ චිරිචිරි කාල ස්පාක් ගන්නවද කියලා. ආන් ඒක තමයි කියන්නේ, ඒක කරන්න එපා කියලා කියන්නේ. අවසානක ලියන්න පොතේ ලියන්න බැටරි කෝෂවල මූඩි බුරුල් නම් සිර කරන්න. හරි, දරුවෙක් කන සර් ටාගට් ප්‍රස් කරන්නේ නැද්ද? ටාගට් ස්ටේපස් කියලා කියන්නේ මොනවද? හරි, ටාගට් ස්ටේපස් කියන්නේ මොනවද? හරි, එහෙම ඉව නැහැ. ටාගට් කරන්න බෑ විභාගයක ප්‍රශ්න. හරි, කන ෂොට් එකට තමයි පේපර්ස් එන්නේ. අපි කරන්න ඕන වැඩිපුර ප්‍රශ්න සාකච්ඡා කරන එක විතරයි. හරි, ඒව තමයි පොඩි දැන් මම කිව්වේ හැම ඒක එකකටම අදාළව මම මේ කතා කරන්නේ ටාගට් ස්ටේපස් තමයි. හරිද? හරි, එතකොට දැන් හෙට උදේ ඉඳලා වාට ප්‍රින්ට් අවුට් අරගෙන පේ කරපු දරුවන්ට පිළිවෙලින් අපි ගෲප් වලට දැම්මට පස්සේ ප්‍රින්ට් අවුට් ටික අරගෙන වාට ලස්සනට සෙට් වෙන්න පුළුවන් වැඩවලට. හරි, රයිට්. එතකොට මට තේරෙයි මොනවද මම මේ කරලා ටාගට්ස් කියලා. සමහරවිට අර සාපේක්ෂව පොදේ ගුරුවරයෙකුට සාපේක්ෂව තම ගුරුවරයෙක් වෙනස්නේ. දැන් සමහරවිට මම උගන්වන ශෛලිය නෙමෙයි වෙන ගුරුවරයෙක් උගන්වන ශෛලිය. දැන් එතකොට දැන් මගේ වැඩ පිළිවෙලත් එක්ක වාට තේරෙයි ටික දවසක් යද්දි කොහොමද මේකේ වැඩ ටික වෙන්නේ කියන එක වාගේ පැහැදිලිද? බය වෙන්න එපා, අපි සුපිරි ගේමක් ගහනවා. හරි, විභාගයේ දක්වාම ලස්සනට මම ඔයාලව හැන්ඩල් කරගෙන යනවා. ඔයාල මාත් එක්ක ඉන්න, මම ලස්සනට ගේම් එක වාට වින් කරන්න අවශ්‍ය පරිසරය හදලා දෙන්නම්. බය වෙන්න එපා. හරි, රයිට්. ඊට පස්සේ දෙවෙනි කොටස කියනකොට තාපනිනාල ද්‍රව සංසරණ ක්‍රමය සහ
කෘත පෝෂණ ද්‍රව සංසරණ ක්‍රමයේ වාසි තුනක් සහ අවාසි තුනක් සංසන්දනය කරන්න. පොතේ දැන් තාපනී නාල ද්‍රව සංසරණ ක්‍රමය කියන්නේ මොකක්ද? ජල පොම්පයක් නැතිව දරුවනේ සිසිලනය කරන ක්‍රමය. හරි, එතකොට වාසි තුනක් සහ අවාසි තුනක් සංසන්දනය කරන්න කියලායි කියන්නේ. එහෙනම් අපි මේ දෙන්න සංසන්දනය කරා නම් හරියයි. හරිද? රයිට්. දැන් තාපනී නාල සංසරණය කියලා කියන්නේ ජල පොම්පයක් නැතිව සිද්ධ කරන කූලින් සිස්ටම් එක. එතකොට මේ තාපනීය නල ක්‍රමය ගත්තාම ප්‍රමාණයෙන් විශාල විකිරණයක් දැනට වෙනවා. සිසිලන කාර්යක්ෂමතාව අඩුයි. ඒ වගේමයි සිසිලන පද්ධතිය සම්පූර්ණයෙන්ම සිසිලක වලින් පිරලා දෙන්නට ඕන. ඒ වගේ අවාසිත් තියෙනවා. ඒ වගේම දැන් ඔය කෘතපෝෂණ සංසරණ ක්‍රමය ගත්තට පස්සේ එයාලගේ තියෙන වාසි ගත්තාම කෘතපෝෂණ සංසරණ ක්‍රමයේ සිසිලන කාර්යක්ෂමතාව වැඩි. ඒ වගේම පද්ධතිය සම්පූර්ණයෙන්ම සිසිලකෙන් පිරී පැවති යුතුවන්නේ නැහැ. ඒ වගේම ප්‍රමාණයෙන් කුඩා විකිරක වේදන්න පුළුවන්. ඔබ තමයි තියෙන වාසිය. එතකොට අපි මේක සංසන්දනය කරමු. වාසිය වාසි සංසන්දනය කරනවා කිව්වහම අපිට මෙහෙම ලියන්න පුළුවන්. අපි මෙහෙම ලියමුකෝ. රයිට්. ලියන්න වාසි කියලා ලියන්නකෝ. රයිට්. රයිට්. තාපනීය නාල ද්‍රව සංසරණ ක්‍රමය සහ පෘථු පෝෂණ ද්‍රව සංසරණ ක්‍රමය වාසි තුනක් සහ අවාසි තුනක්. හරි. අපි මෙහෙම හදාගමු. පොඩි ටේබල් එකක් ගහගමු. හරි. ටේබල් එකක් ගහලා වාසි අවාසි වෙන වෙනම ලියමු. එකක් ගනිමු තාප නිනාල ද්‍රව සංසරණය. තාප නිනාල ද්‍රව සංසරණය. අනිත් එක කෘත පෝෂණ ද්‍රව සංසරණය. හරි, මෙයාලගේ අපි ගනිමු වාසි ඊළඟට අවාසි. හරි, වාසි අවාසි වාසි ටික වෙනම ලියමු, අවාසි ටික වෙනම ලියමු. හරි, අපම ටේබල් එකක් ගහගමු. එතකොට ලේසි. හරි, ටක් දාලා ගන්නකො. හරි, මේ විදිහට ගහගමුකො. තාපනිනාල ද්‍රව සංසරණය, කෘතපෝෂණ ද්‍රව සංසරණය. මේ දෙන්න පොඩ්ඩක් ලොකුවට ගන්න. වාසි අවාසි කියන ලොකු ස්පේස් එකක් ඇතුල ගන්න. ටැක්කල ඔයගේ ටේබල් එකක් ගහ ගන්නකො. ඉක්මන් කරන්න බලන්න. හරි, ඉක්මන් කරලා ගමු. දැන් ලියන මෙම තාපනිනාල ද්‍රව සංසරණයේ වාසි. තාපනිනාල ද්‍රව සංසරණයේ වාසි ලියන්න පුතා. සරල වීම වාසි ලියන්න. සරල වීම, සරල වීම. ඒ වගේම තව ලියනවා ජල පොම්පයක් නොමැති නිසා, ජල පොම්පයක් නොමැති නිසා ප්‍රමාණයෙන් කුඩා වීම. ජල පොම්පයක් අපට කියන ජල පොම්පයක් නොමැති නිසා, 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 ජල පොම්පයක් නොමැති නිසා එන්ජිමෙහි, එන්ජිමෙහි ඉඩ ඉතිරිවීම. එන්ජිමෙහි ඉඩ ඉතිරිවීම. ජල පොම්පයක් නොමැති නිසා එන්ජිමෙහි ඉඩ ඉතිරිවීම. එන්ජිමෙහි ඉඩ ඉතිරිවීම. ජල පොම්පයක් නොමැති නිසා එන්ජිමෙහි ඉඩ ඉතිරිවීම. තව වාසියක් ලියන්න. තව වාසියක් ලියන්න. තව වාසියක් ලියන්න. ඔය තාපනිනාල ක්‍රමයේ තියෙන තව වාසියක් තමයි පුතේ මේ. තව ලියමු. තව වාසියක් අපි ලියමු. දැන් මෙයාලගේ දැන් ඔය වෝටර් පම්ප් එකක් නැහැ. ඒ නිසා සිසිලන කාර්යක්ෂමතාව නම් අඩුයි. හැබැයි මෙයාලගේ මේ අර ජලයේ තාප සංවහන ක්‍රියාවලිය හරහා සිද්ධ වන යාන්ත්‍රණයක් නිසා මේක අර එන්ජිම ඉක්මනින් උෂ්ණත්වයට පරක් වෙන්නේ නැහැ. හරි, ඒ කියන්නේ එන්ජිම ඉක්මනින් ඕවර්හීට් වෙන්නේ නැහැ. ඒකත් වාසියක්. ලියන්න මෙන්න මෙහෙම. ලියන්න
එන්ජිමෙහි තාපය එන්ජිමෙහි තාපය එන්ජිමෙහි තාපය ඉහළ යාම එන්ජිමෙහි තාපය ඉහළ යාම පාලනය වීම 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 ඔන්න වාසි අවාසි ටික ගොල් ලියන්න තාපනය නල ද්‍රව සංසරණය අවාසි ලියන්න අවාසි ලියන්න සිසිලන කාර්යක්ෂමතාව සිසිලන කාර්යක්ෂමතාව අවම වීම සිසිලන කාර්යක්ෂමතාව අවම වීම ඔව් සිසිලන කාර්යක්ෂමතාව අවම වීම තව කෙනෙක් ලියන්න ප්‍රමාණයෙන් විශාල විකිරක ප්‍රමාණයෙන් විශාල විකිරක යෙදීමට සිදුවීම ප්‍රමාණයෙන් විශාල විකිරක යෙදීමට සිදුවීම ප්‍රමාණයෙන් විශාල විකිරක යෙදීමට සිදුවීම තව අවාසියක් ලියන්න තව අවාසියක් ලියන්න තව අවාසියක් ලියන්න තව අවාසියක් ලියන්න ඊළඟ අවාසිය ලියන්න ඊළඟ අවාසිය මෙහෙම ලියන්න ඊළඟ අවාසිය මෙහෙම ලියන්න පද්ධතිය සම්පූර්ණයෙන්ම පද්ධතිය සම්පූර්ණයෙන්ම සිසිලකයෙන් පද්ධතිය සම්පූර්ණයෙන්ම සිසිලකයෙන් සිසිලකයෙන් පිරි පැවතිය යුතු වීම පිරි පැවතිය යුතු වීම පිරි පැවතිය යුතු වීම පිරි පැවතිය යුතු වීම හරි ඔන්න තාපනය වල සංසරණ ක්‍රමයේ අවාසි ඊට පස්සේ ලියන කෘතපෝෂණ ද්‍රව සංසරණය කියලා ලියන්න කෘතපෝෂණ ද්‍රව සංසරණය වාසි ලියන්න දැන් මෙහෙම නවීන වාහනවල බහුලව යෙදීම නවීන වාහනවල බහුලව යෙදීම නවීන වාහනවල බහුලව යෙදීම තව එකක් ලියන්න තවලෙන් සිසිලන කාර්යක්ෂමතාව ඉහළ වීම සිසිලන කාර්යක්ෂමතාව ඉහළ වීම සිසිලන කාර්යක්ෂමතාව ඉහළ වීම තව එකක් ලියන්න ප්‍රමාණයෙන් කුඩා විකිරක යෙදිය හැකි වීම 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 හරි අවාසි ලියන්න අවාසි ලියන්න අවාසි ලියන්න අවාසි ලියන්න උපාංග ගණන වැඩිය උපාංග ගණන වැඩිය උපාංග ගණන වැඩිය තව වාසියක් ලියන්න උපාංග ගණන වැඩිය තව වාසියක් ලියන්න තව වාසියක් ලියන්න තම වාසිය ක්ලියර් කරන කෘතපෝෂණ ද්‍රව ද්‍රව සංසරණ ක්‍රමයේ හරි තව එකක් ලියමු දරුවනේ අපි අදම කෘතපෝෂණ ක්‍රමය ගත්තට පස්සේ කෘතපෝෂණ ක්‍රමයේ නවීන වාහන වලට යොදලා තිබුණට මේකෙන් ඇති වෙන්න පුළුවන් උපාංග ගන්න වැඩි වෙනකොට දෝෂ ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන් හරි ලියන දරුවනේ ඇති විය හැකි අවහිරතා ඇති විය හැකි අවහිරතා මෙන්ම දෝෂද වැඩිය ඇති විය හැකි අවහිරතා මෙන්ම දෝෂද වැඩිය දෝෂද වැඩිය දෝෂද වැඩිය ඒ වගේම කෘතපෝෂණ ද්‍රව සංසරණ ක්‍රමයේ තව තියෙන වාසියක් තමයි ලියන්න සිසිලනයේ සඳහා එන්ජිමෙන් වැය කළ යුතු ජවය වැඩිය සිසිලනයේ සඳහා එන්ජිමෙන් වැය කළ යුතු ජවය වැඩිය එන්ජිමෙන් වැය කළ යුතු ජවය වැඩි. මොකද මේකේ වෝටර් පම්ප් එක වැඩ කරවන්නත් ඕන, කූලින් ෆෑන් එක වැඩ කරවන්නත් ජවය දෙන්න එන්ජිමෙන්. හරි? ඒකයි ඔය කියන්නේ. හරි. ඊට පස්සේ කියනවා තුන්වෙනි කොටස එන්ජිමක් සඳහා භාවිතා වන ස්නේහක ක්‍රම මොනවාද? ඔතන දැන් එන්ජිමක් සඳහා භාවිතා කරන ස්නේහක ක්‍රම ගත්තට පස්සේ අපිට හම්බෙන අපේ ස්නේහක ක්‍රම වර්ග කීපයක්. හරි?
ස්නේහ ක්‍රම වලට කීපයක් අපිට හම්බ වෙනවා. අපි දැන් ඒ ටික කතා කරමු. දැන් අපිට හම්බ වෙන ස්නේහ ක්‍රම ගත්තට පස්සේ අපි දන්නවා තුනක් මූලික වශයෙන්. හරි, ස්නේහ ක්‍රම වර්ග තුනක් අපි දන්නවානේ. හරි, මොනවද අපි දන්න ස්නේහ ක්‍රම? ඔ මට බලන්න කියලා අපි දන්න ස්නේහ ක්‍රම මොනවද? ඔ දන්න අය ටට්ටක් ගාලා දාන්න බලන්න අපි දන්න ස්නේහ ක්‍රම මොනවද? ඔ එක්කෙනෙක් තමයි පොතේ පෙට්‍රෝයිල් ස්නේහ ක්‍රමයක් තියෙනවානේ. එක්කෙනෙක් පෙට්‍රෝයිල් ස්නේහ ක්‍රමය. පෙට්‍රෝයිල් ස්නේහක ක්‍රමය. ඒකට තව නමක් කියනවා පුතා, මොකක් කියලාද? මිශ්‍ර ස්නේහක ක්‍රමය කියලා කියනවා. හරිද? ඊළඟ කියනවා පුතේ මොකක්ද? විසිරි ස්නේහක ක්‍රමය. විසිරි ස්නේහක ක්‍රමයට තව නමක් කියනවා පුතා, මිශ්‍ර ස්නේහක කියලා කියනවා. මිශ්‍ර ස්නේහක ක්‍රමය. ඊළඟ එක කරා තමයි පුතා, කෘත පෝෂණ ස්නේහන ක්‍රමය. කෘත පෝෂණ ස්නේහක ක්‍රමය. ඔන්න තුන්දෙනා, තුන්දෙනෙක් අහනවා ඉන් පද්ධති දෙකක රූපසරහ නඳින්න. පෙට්‍රෝයිල් ස්නේහක ක්‍රමය කියලා කියන පුතා ටූ ස්ට්‍රෝක් එන්ජින් එක ගැන කියන්නේ. හරි, ටූ ස්ට්‍රෝක් එන්ජින් එක ගැන. ටූ ස්ට්‍රෝක් එන්ජින් එකේදී අපි දකිනවා මෙන්න මෙහෙම දරුවනේ, පිස්ටන් එකේ හැඩය. හරි, මේ තියෙන්නේ පෙට්‍රෝයිල් ස්නේහන ක්‍රමය නැත්නම් මිශ්‍ර මිශ්‍ර ස්නේහන ක්‍රමය. මෙයාට කියනවා දැන් එළියට යන්නේ මේක මේ පිටාර නලය. පිටාර නලය මෙයාට කියනවා චූෂණ නලය. හරි, මෙයාට කියනවා මාරු කවුලුව කියලා. මෙයාට කියන මාරු කවුලුව කියලා. ඊට පස්සේ මෙයාට කියන දඟර කඳ කුටීරය කියලා. දඟර කඳ කුටීරය කියලා කියනවා. හරි, ඔන්න පෙට්‍රෝල් ස්නේහක ක්‍රමයේවත් මිශ්‍ර ස්නේහක ක්‍රමයේ රටාව. ඊට පස්සේ විසිරි ස්නේහක ක්‍රමය නැත්තම් මේක මිශ්‍ර ස්නේහක ක්‍රමය නෙමෙයි, සිංචන ස්නේහක ක්‍රමය. සිංචන සිංචන ස්නේහක ක්‍රමය. ඒ කියන පොතේ මෙයාගේ තියෙන්නේ පිස්ටන් එක තියෙනවා මෙහෙම, දඟර කඳ මෙහෙම තියෙනවා. දඟර කඳට සම්බන්ධ වෙලා තියෙනවා හැන්දක් වගේ ගැජට් එකක් යටින්. මෙන්න මෙයා හැන්දක් වගේ ගැජට් එකක් තියෙනවා. ඒ ගැජට් එක වගේ තමයි මෙතන තනි සිලින්ඩර පිස්ටන් එකක් තියෙනවා. මෙයා චලිත කරවීම සිද්ධ කරනු ලබන්නේ. හරිද? රයිට්. මෙතන තියෙනවා හැන්දක් වැනි උපාංගයක්. මට කියනවා හැන්දක් වැනි උපාංගය. හරි, හැන්දක් වැනි උපාංගයක් තියෙනවා. හොඳයි, ඔන්න දරුවනේ අපි ඉගෙන ගන්න යනවා දැන් ස්නේහක ක්‍රම තුන ලියන්න. මට මෙහෙම ලියන්න, මුලින්ම ලියන්න පෙට්‍රෝයිල් ස්නේහක ක්‍රමය. ඒකට කියනවා මිශ්‍ර ස්නේහක ක්‍රමය කියලා කියනවා. මිශ්‍ර ස්නේහක ක්‍රමය. දෙවෙනි කෙනා පුතා විසිරි ස්නේහක ක්‍රමය. ඒකට අපි කියනවා සිංචන ස්නේහක ක්‍රමය කියලා. විසිරි ස්නේහක ක්‍රමය සිංචන ස්නේහක ක්‍රමය කියලා කියනවා. ඊට පස්සේ මෙතන තියෙන පුතා කෘත පෝෂණ ස්නේහන ක්‍රමය. කෘත පෝෂණ ස්නේහන ක්‍රමය. හරි, එහෙම කියලා දාලා පුතේ ඔයා මිශ්‍ර ස්නේහක ක්‍රමය කියන තැනට මේ රූපය අඳින්න, සිංචන ස්නේහක ක්‍රමය කියන තැනට මේ රූපය අඳලා කොටස් ටික ලකුණු කරගන්න බලන්න. දැන් අපි මේ දේවල් දන්නවා කියලා සලකනවා. මේ දේවල් දන්නවා ඉක්මන් කරලා ගන්න බලන්න පට්පට් ගාලා.
ඉක්මනින් පැහැදිලි කොටස් ටික නම් කරලා දෙගන්න බලන්න. ඉවරද? ඉක්මන් කරන්න බලන්න. ශශි ඉවරද? ලසින්දු ඉවරද? විහඟ මට බලන්න තත්ත්ව ටික කියන්න වැඩේ මොකද කියලා. හරි, ඉක්මනින් ඇඳලා ඉවර කරගන්න. සමහර දරුවෝ තව අඳිනවා කියන ඉක්මන් කරන්න බලන්න ඒ නිසා. හරි, ඉක්මන් කරන්න. ඉවරයි. රයිට්. අපි මහන්නේ දෙන්නේ විතරක් නෙමෙයි කියලා ඒ නිසා අපි දෙන්නේ විතරක් කරනවා. හරි. ඒක හතරවෙනි කොටස කියන පොදේ තර්මොස්ටැට් වැල්වයක් නිවැරදි ලෙස ක්‍රියා කරන්නේ දැයි බැලීමට ගන්නා පරීක්ෂණයක පියවර ටික ලියන්න කියලා කියනවා. තර්මොස්ටැට් වැල් එකක්. මොකද දැන් තර්මොස්ටැට් වැල් එකක් ගත්තට පස්සේ
තර්මොස්ටැට් වැල් එකක් හරියට වැඩ කරනවද කියලා බලන්නේ කොහොමද කියලා නෙමෙයි අහන්නේ. දැන් තර්මොස්ටැට් වැල් එකක් තියෙන එන්ජිමේ කොහෙද? සිසිලන පද්ධතියේ. සිසිලන පද්ධතියේ කොහෙද තියෙන්නේ? ඔ රේඩියේටරේට කූලන්ට් එක යන තැන බ්ලොක් කරන්න ඕපන් කරන්න තමයි තර්මොස්ටැට් වැල් එකක් පොදේ තියෙන්නේ. පැහැදිලිද? හරි. දැන් අපි තර්මොස්ටැට් වැල් එකක් ගත්තට පස්සේ හොඳට බලන්න. තර්මොස්ටැට් වැල් එකක් ගත්තට පස්සේ අපි දරුවනේ ওই තර්මොස්ටැට් වැල් එකක් ඕපන් වෙන්න අවශ්‍ය උෂ්ණත්වය සෙල්සියස් කීයද? ඒ කියන්නේ එන්ජිමක ක්‍රියාකාරී උෂ්ණත්වය සෙල්සියස් අංශක කීයද? 85 90. ඒ කියන්නේ එන්ජිමක ක්‍රියාකාරී උෂ්ණත්වය සෙල්සියස් අංශක 85 90. එතකොට අපි කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. අපි ගන්නවා වාජනයක්. හරි, මේක තියෙනවා දරුවනේ බන්සන් දාහකයක් සම්බන්ධ කරගෙන ලිපක් උඩ තියෙනවා. මෙතන තියෙන පොතේ බන්සන් දාහකය. බන්සන් දාහකය දෙන මෙතන. මෙතනින් දරුවනේ මෙහෙම දැල්ල ගමන් කරනවා. හරිද? ඔය තියෙන බන්සන් දාහකය දැල්ල. ඊට පස්සේ මේ තියෙන වායනයේ අපි ජලය පුරවලා තියෙනවා. ආධාරකයක් අරගෙන, හරි, ආධාරකයක් අරගෙන අපි සම්බන්ධ කරනවා මෙන්න මෙහෙම එකක්. අපි සම්බන්ධ කරනවා, මේකට දානවා රසදිය උෂ්ණතමානයක් ඉල්ලනවා. හරිද? ඒක අපි ආධාරකයක මෙහෙම රඳවලා තියෙනවා. ඊට පස්සේ මේ ආධාරකයේම අපි දරුවනේ තවත් ආම් එකක් සම්බන්ධ කරලා මෙතන අපි තර්මොස්ටැට් වැල් එක අපි නූලකින් එල්ලලා ආධාරකයක අර මෙතනම මේ ආධාරකයේ මතම අපි මේක රඳවනවා. හරිද? රයිට්. මම මේ නම් කරන්න කොටස් ටික. මේ තියෙන නූල, මේ තියෙන භාජනය, මෙයා තමයි උෂ්ණත්ව පාලක වැල්වය කියලා කියන්නේ. උෂ්ණත්ව පාලක වැල්වය, තර්මොස්ටැට් වැල්ව එක. මෙයා තමයි රසදිය උෂ්ණත්ව මානය. එයා රසදිය උෂ්ණත්ව මානය. මේ තියෙන පොතේ ආධාරකය, මේ තියෙන බන්සන් දාහකය, හරිද? මම බලන්න දැන්. රසදිය උෂ්ණත්ව මානයක් තියෙනවා, ආධාරකයක් තියෙනවා, බන්සන් දාහකයක් තියෙනවා, මේ තියෙන ලිප වාජනයක් තියෙනවා, උෂ්ණත පාලක වැල්වේ තියෙනවා, රසදිය උෂ්ණත මානය තියෙනවා. අපි දැන් කරන්න මෙහෙම එකක්. අපි දැන් බන්සන් දාහකය මගින් මේ වාජනය රත් කරගෙන යනවා. රත් කරගෙන යද්දී උෂ්ණත මානයෙන් බලනවා සෙල්සියස් අංශක 85 90 ඔන්න සීමාව දක්වා අපි රත් කරගෙන යනවා. රත් කරගෙන යද්දී ඔන්න සීමාවේදී මේ තර්මොස්ටැට් වැල් එක ඕපන් වෙනවා නම් අපි කියනවා තර්මොස්ටැට් වැල් එක ක්‍රියාකාරී මට්ටමේ තියෙනවා. හැබැයි තර්මොස්ටැට් වැල් එක වැඩ කරේ නැත්නම් ඒ උෂ්ණත්ව සීමාවේදී අපි කියනවා තර්මොස්ටැට් වැල් එක දෝෂ සහිතයි කියලා. පැහැදිලිද? ඕක තමයි අපි කරන්න යන්නේ. හරි, මුලින්ම පුතාලා ඔය දීලා තියෙන රූප සටහන ටක් ගාලා පුතේ අඳ ගන්න බලන්න. ඔය දීලා තියෙන සටහන ටක් ගාලා අඳ ගන්න බලන්න මුලින්ම. අඳගෙන කොටස් ටික ලකුණු කරන්නකෝ. ඉප්පම් කරන්න බලන්න. ඉවර නම් කියන්න. ඔකේ, කොටස් හොයාගන්න බෑ වගේ නම් බලන්න. රසදිය උෂ්ණතමානයක් තියෙනවා, ආධාරකයක් තියෙනවා, බන්සන් දාහකයක් තියෙනවා, නූලක් තියෙනවා, භාජනයක් කියලා නම් කරලා තියෙනවා, ඒ වගේ උෂ්ණත්ව පාලක වැල්වයක් කියලා තියෙනවා. බලන්න ගන්න ටක් ගාලා.
ඉක්මන් කරන්න. හරි ඉවරද? අඩුපාඩු තියෙන කට්ටිය හදා ගන්නට ටක් ගාලා. හරි. ඔතේ මෙතන කොලාස් ටික නම් කරගත්තට පස්සේ දැන් අපි විස්තර කරමු මේක කොහොමද කරන්න කියලා. මම දැන් කියන්නම් මෙහෙම. දරුවනේ භාජනයකට තර්මෝස්ටැට් වැල් එක දාලා රත් කරගෙන යනවා. රත් කරගෙන යනකොට විවිධ උෂ්ණත්ව මට්ටම් වල අපි මේ උෂ්ණත්ව පාලක වැල්වේ සීමාවන් පරීක්ෂා කිරීමකට ලක් කරනවා. ඒක නැත්තරම සෙල්සාංශක 85 සීමාවේදී මේක විවෘත වෙනවද කියලා බලනවා. විවෘත වෙනවනම් වැඩේ හරි. එරුණාද? ලියමුකෝ යටෙන් ඒක පැහැදිලි කරන්නක මෙහෙම. එනකොට මෙහෙම ඇටෝමේ සඳහන් ආකාරයට ඇටවුමේ සඳහන් ආකාරයට ජල භාජනය තුල උෂ්ණත්ව පාලක වැල්වය ගිල්වා තිබේ ක්‍රමයෙන් එහි උෂ්ණත්වය ක්‍රමයෙන් එහි උෂ්ණත්වය වැඩිවත්ම වැල්වේ හැසිරීම පරීක්ෂා කරයි. වැල්වේ හැසිරීම පරීක්ෂා කරයි. විශේෂයෙන්ම ජලබඳුනේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 85 ඉරක් 90 සීමාවේදී උෂ්ණත්ව පාලක වැල්වය
උෂ්ණත පාලක වෑල්වය විවෘත වේදයි, විවෘත වේදයි, විවෘත වේදයි පරීක්ෂා කෙරේ. හරි, ඊට පස්සේ පුතේ පස්වෙනි කොටස සාමාන්‍ය රෝධක පද්ධතියක් හා සංසන්දනය කරද්දී ABS රෝධක පද්ධතියක දෙන වෙනස්කම්. පුතේ දැන් සාමාන්‍ය තිරිංග පද්ධතියක තිරිංග ක්‍රියාත්මක කරද්දී පුතා රෝධ එකතන හිර වෙනවා. හැබැයි ABS ක්‍රමයක එහෙම වෙන්නේ නැහැ. ABS එකක වෙන්නේ කඩින් කඩ තිරිංග බලය යෙදෙන එක විතරයි. පැහැදිලිද? ඒ වගේම විශේෂම තප්පරයකට වාර 4 ඉඳලා 10 දක්වා ගණනක් තිරිංග බලය අර ලබා දෙනවා අතහරිනවා, ලබා දෙනවා අතහරිනවා. ඔය යාන්ත්‍රණය දිගටම සිද්ධ වෙනවා. එක ලියන්නක වෙන්නේ මෙහෙම. මෙහෙම ලියන්න. සාමාන්‍ය තිරිංග පද්ධතියක්, සාමාන්‍ය තිරිංග පද්ධතියක්, සාමාන්‍ය තිරිංග පද්ධතියක් ක්‍රියාත්මක වීමේදී, සාමාන්‍ය තිරිංග පද්ධතියක් ක්‍රියාත්මක වීමේදී, සාමාන්‍ය තිරිංග පද්ධතියක් ක්‍රියාත්මක වීමේදී රෝධ එකතැන, රෝධ එකතැන, රෝධ එකතැන සිරවීමකට ලක්වේ, රෝධ එකතැන සිරවීමකට ලක්වේ, රෝධ එකතැන සිරවීමකට ලක්වේ, සිරවීමකට ලක්වේ. නමුත් නමුත් ABS ක්‍රමයේදී, නමුත් ABS ක්‍රමයේදී තිරිංග බලය, තිරිංග බලය කඩින් කඩ ලබා දෙන නිසා, තිරිංග බලය කඩින් කඩ ලබා දෙන නිසා, තිරිංග බලය කඩින් කඩ ලබා දෙන නිසා, කඩින් කඩ ලබා දෙන නිසා රෝද සිරවීමක් සිදු නොවේ, රෝද සිරවීමක් සිදු නොවේ, රෝද සිරවීමක් සිදු නොවේ කඩින් කඩ ලබා දෙන නිසා රෝද සිරවීමක් සිදු නොවේ. එසේම 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 තප්පරයට වාර, එසේම තප්පරයට වාර 4 සිට 10 දක්වා, එසේම තප්පරයට වාර 4 සිට 10 දක්වා වූ, 4 සිට 10 දක්වා වූ ගණනකින් 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 කඩින් කඩ තිරිංග බලය යෙදේ, කඩින් කඩ තිරිංග බලය යෙදේ, කඩින් කඩ තිරිංග බලය යෙදේ. මේ නිසා, මේ නිසා අන්තරාදායක ලිස්සා යාම, මේ නිසා අන්තරාදායක ලිස්සා යාම, මේ නිසා අන්තරාදායක ලිස්සා යාම, මේ නිසා අන්තරාදායක ලිස්සා යාම පාලනීය වේ, පාලනීය වේ, පාලනීය වේ. ඒ වගේම ලේඩ ටයරවල ගෙවීම, ටයරවල අක්‍රමවත් ගෙවීම, ටයරවල අක්‍රමවත් ගෙවීම, ටයරවල අක්‍රමවත් ගෙවීම සිදු නොවේ, ටයරවල අක්‍රමවත් ගෙවීම සිදු නොවේ, ටයරවල අක්‍රමවත් ගෙවීම සිදු නොවේ, ටයරවල අක්‍රමවත් ගෙවීම සිදු නොවේ. මේ නිසා, මේ නිසා, මේ නිසා අඩු කාලයක් තුල, මේ නිසා අඩු කාලයක් තුල කෙටි දුරකදී, මේ නිසා අඩු කාලයක් තුල කෙටි දුරකදී, අඩු කාලයක් තුල කෙටි දුරකදී රථය, රථය නතර කරගත හැක, රථය නතර කරගත හැක, රථය නතර කරගත හැක. එතනින්ම ලියන්න. ABS ක්‍රියාත්මක වීමට, ABS ක්‍රියාත්මක වීමට ABS ක්‍රියාත්මක වීමට ABS ක්‍රියාත්මක වීමට
වාහනීය වේගය පැයට කිලෝමීටර් පහ ඉක්මවා යා යුතුය. පැයට කිලෝමීටර් පහ ඉක්මවා යා යුතුය. පැයට කිලෝමීටර් පහ ඉක්මවා යා යුතුය. හරි. අදර්කන සර් තත්පරයකට 30ක් නෙමේද ABS වැඩ කරන්නේ නැහැ. තත්පරයකට 30ක් නෙමේ තත්පරයකට 4ක් 10ක් අතර වාර ගන්නක්. තත්පරයක් කරනකොට ටික් ගන්නකොට තත්පරේ ගිහින් ඉවරණි 30ක් ගන්න බෑ. ඒක අසාමාන්‍ය ගාණක්. 4ක් 10ක් අතර ගාණක් තමයි මෙහෙම ටට්ටක් ගාලා දරුවනේ කඩ කඩ තිරින්ග බලේ වදින්නේ. හරි. රයිට්. 4යි 10යි ගාණක් තමයි වෙන්නේ. 4ක් 10ක් අතර ගාණක් ඇ 30ක් නෙමේ. හරි. ඔන්න ඔතනින් දෙවෙනි ප්‍රශ්නේ ඉවරයි පොදී. එනවා තුන්වෙනි ප්‍රශ්නෙට. හරි. තුන්වෙනි ප්‍රශ්නයේ පළවෙනි කෙනා නිමහම් ද්‍රව්‍ය තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු පහක් නම් කරන්න. පුතේ නිමහම් ද්‍රව්‍ය කියලා කියන්නේ මොනවද? ටයිල් වර්ග, කපරාරුව, තීන්ත වර්ග, ප්ලාස්ටර් බෝඩ් වර්ග වගේ දේවල්. දැන් මේ නිමහම් ද්‍රව්‍ය තෝරා ගැනීමේදී සලකා බලන කරුණු පහක්. මොනවද අපි බලන කරුණු පුතේ? ඔ පිරිවැය ගැන බලනවා, කල් පැවැත්ම ගැන බලනවා, පෙනුම ගැන බලනවා, ආරක්ෂාව ගැන බලනවා, ලිස්සීමෙන් තොර බව බලනවා, ගොඩනැගිල්ලේ භාවිතය ගැන බලනවා නේද? කීපයක් ලියමුක අපි. කියන්නේ පිරිවැය ඒ වගේම පුතා පෙනුම, පිරිවැය ඒ වගේම පෙනුම, ඒ වගේම පුතා කල්පවැත්ම, ඒ වගේම පුතේ කල්පවැත්ම ඊට පස්සේ ගොඩනැගිල්ලේ භාවිතය ඒ වගේම ලිස්සීමෙන් තොර බව ඒ වගේම පෞද්ගලික කැමැත්ත ඔය වගේ දේවල්. ඒ වගේ තව ඕන ලියන්න. උණුසුම ඔය වගේ දේවල්. හරි. දෙවෙනි කොටස බිත්තියක් අපරාරු කිරීමෙන් අපේක්ෂිත කාර්යයන් පහක්. පොතේ බිත්තියක් අපරාරු කරපුවාම අපේක්ෂා කරන කාර්යයන්. සෞඛ්‍ය ආරක්ෂිත පරිසරයක් හදා ගන්න පුළුවන්, තීන්තාලේප කරන සමතල මත පිටක් හදා ගන්න පුළුවන්, ගොඩනැංවීමේ ආයු කාලය වැඩි කර ගන්න පුළුවන්, ඒ වගේම ගොඩනැංවීමේදී ඇතිවෙච්ච දෝෂ වගේ දේවල් තියෙනවා නම් අපිට අවම කරගන්න පුළුවන්, නැත්නම් වහලා දාන්න පුළුවන්. ඕව තමයි දරුවනේ පිළිතුරු වෙන්නේ. ලියන්න බිත්තියක් අපරාරු කිරීම මගින් අපේක්ෂා කරන කාර්යයක්. දැන් උදේ මෙහෙම පරිණත ලියන්න. තීන්ත ආලේප කිරීම සඳහා සමතල මත පිටක් ලබා ගැනීම. තීන්ත ආලේප කිරීම සඳහා සමතල මත පිටක් ලබා ගැනීම. තීන්ත ආලේප කිරීම සඳහා සමතල මත පිටක් ලබා ගැනීම. තීන්ත ආලේප කිරීම සඳහා සමතල මත පිටක් ලබා ගැනීම. දෙවෙනි කෙනා ලියන්න. හරි, දෙවෙනි කෙනා ලියන්න. ගොඩනැංවීමේ ඒකකවල ආයු කාලය වැඩි කිරීම. ගොඩනැංවීමේ ඒකකවල ආයු කාලය වැඩි කිරීම. තව එකක් ලියන්න. තව එකක්. ඉදිකිරීමේදී ඇති වූ දෝෂ ආවරණය කිරීම. ඉදිකිරීමේදී ඇති වූ දෝෂ ආවරණය කිරීම. ඊළඟට පිරිසිදු කිරීමේ පහසුව. ඊළඟට සෞඛ්‍ය ආරක්ෂිත පරිසරයක් ඇති කර ගැනීමට. හරි. ඊට පස්සේ තුන්වෙනි කොටස දෙනවා. හොඳ තීන්ත වර්ගයක තියෙනට වෙන ගුණ අහනවා. හොඳයි. පුතේ හොඳ තීන්ත වර්ගයක තියෙන ගුණ මොනවද? ඔව් අපි දන්නවා. මොනවද හොඳ තීන්ත වර්ගයක තියෙන ගුණ? බුරුසුවකින් ආලේප කරන්න පුළුවන්. ආලේප කරලා පස්සේ පතුරු ලෙස ගැලවෙන්න බෑ. ඉක්මනින් වියරෙන්නට ඕනා. ඒ වගේම වේරුණාට පස්සේ බුරුසු පාරවල හිටින්න බෑ. ඒ වගේම වර්ණේ නොවෙනස් දීර්ඝ කාලයක් පාවිච්චි කරන්නට පුළුවන් වෙන්නට ඕනා.
වනා විසිරීමේ පැතිරීමේ බලයක් තියෙනට ඕන කියන බුරුසුවකින් ආලේප කළ හැකිවීම බුරුසුවකින් ආලේප කළ හැකිවීම බුරුසුවකින් ආලේප කළ හැකිවීම ඒ වගේම ලියන්න අඩු කාලයක් තුල සම්පූර්ණයෙන්ම වියලී යාම අඩු කාලයක් තුල සම්පූර්ණයෙන්ම වියලී යාම අඩු කාලයක් තුල සම්පූර්ණයෙන්ම වියලී යාම තව එකක් තව එකක් වියලුණ පසු බුරුසු සටහන් දක්නට නොලැබීම වියලුණ පසු බුරුසු සටහන් දක්නට නොලැබීම බුරුසු සටහන් දක්නට නොලැබීම තව එකක් ඉරිතැලීම් පතුරු ගැලවීම් ආදිය සිදු නොවීම ආදිය සිදු නොවීම ඉරිතැලීම් පතුරු ගැලවීම ආදිය සිදු නොවීම තව එකක් ලියන්න මනාලෙස පැතිරී යාමේ විසිරී යාමේ ගුණයක් තිබීම හරි හතරවෙනි කොටස පහත සඳහන් ස්ථාන වලට යෙදෙන මූට්ටු වර්ග නම් කරන්න. හරි බලමු මූට්ටු වර්ග. පළවෙනි කෙනා කියනවා උළුවහු කණු හිස සමග ඇති කරන මූට්ටුව. පුතේ උළුවහු කණු හිස හිසත් එක්ක හදන මූට්ටුව මොකක්ද? අපි කියන මොන මූට්ටුව කියලාද? තව් කුඩුම්බි මූට්ටුව. ක්ලියර් පුතේ? හතරවෙනි කොටසේ ඒ වලට උත්තරය තව් කුඩුම්බි මූට්ටුව. ඒකේ දෙවෙනි කොටස කියනවා හරස් කලම්ප දොරක සිරස් පෑලි එකිනෙකට යා කරන මූට්ටුව. හරස් කලම්ප දොරක දැන් උඩින් බැලුවොත් පුතේ අපිට පේන විදිය අපි අඳිමුකෝ. හරස් කලම්ප දොරක උඩින් බැලුවොත් අපිට පේනවා ලෑලි දෙක සම්බන්ධ කරනකොට එක ලෑල්ලක පිටිනේම ඇතුල් පැත්තට කට්ටයක් කපලා තියෙනවා. අනිත් ලෑල්ලේ පිටිනේම කොටසක් කපලා තියෙනවා. මෙයා මේක අස්සර බලනවා. මෙයා ඇත්තරම මෙතන මේ තියෙන කට්ට වගේ කොටස මේක අස්සර බලනවා. එතකොට අපි මේකට කියනවා පුතේ දිවක් පුළුක්කු මෝට්ටුව කියලා. දිවක් පුළුක්කු මෝට්ටුව මේ කොටස මේ අස්සර බහිනවා. ඒකට අපි කියන නමක් දිවක් පුළුක්කු මෝට්ටුව. දිවක් පුළුක්කු මෝට්ටුව ඊට පස්සේ සී ඉලේ සහිත හරස් කලම්ප දොරක සිරස් ලෑලි එකිනෙකට යා කරන මෝට්ටුව. ඒකටත් උත්තරේ මෙයාමයි. ඒත් මේ විදිහේ කෙනෙක් ඒකටත් උත්තරේ සී වලටත් උත්තරේ දිවක් පුළුක්කු මෝට්ටුව. දිවත් පුළුක්කු මෝට්ටුව. හරි ඊට පස්සේ ඩී ඉලේ සහිත හරස් කලම්ප දොරක ඉල කලම්ප තිරස් කලම්පත් එක්ක සදන මෝට්ටුව. පොදේ ඩී වලට උත්තරේ පොදේ අපි ඔතනදී කියන්නේ ඉලේ සහිත හරස් කලම්ප දොරක ඉල කලම්ප තිරස් කලම්පත් එක්ක හදන මෝට්ටුව. අපි එකට කියනවා පුතා ගිරි මෝට්ටුව කියලා. ගිරි මෝට්ටුව. හරි තිරස් කලම්ප දරුවනේ හරස් කලම්පත් එක්ක හදන මෝට්ටුව ගිරි මෝට්ටුව. ඊ පරාල අට්ටවාල සමග සම්බන්ධන මෝට්ටුව. පරාලයක් අට්ටවාලයක් එක්ක සම්බන්ධන මෝට්ටුව. දැන් අපි ගත්තොත් එහෙම මෙහෙම පරාලයක් තියෙනවා මෙහෙම පරාලයක් තියෙනවා මේක අට්ටවාලය කියලා ගත්තොත් එහෙම මේ දෙන්නකට සම්බන්ධ වෙනකොට මෙන්න මෙහෙම තමයි මේ දැව කොටස නිර්මාණය කරන්නේ. හරි මෙයාට කියනවා මේ තමයි අට්ටවාලය. මේ තියෙන පරාලය අට්ටවාලයත් එක්ක හදන මේ මූට්ටුවට නමක් කියනවා. මේකට කියනවා කත්තු මල්ලි මෝට්ටුව. හරි ඊට පස්සේ කියනවා මුදුන් යටලියේ සිට අගුව දක්වා දිවෙන පරාල බිත්ති යරලී මත තැන්පත් කරන මෝට්ටුව.
දැන් මේක නම් බිත්ති අඩලිය මෙන්න මෙතන හදනම් දරුවනේ මූට්ටුවක් මෙයා බිත්ති අරගිය මෙයා පරාලය නම් මෙන්න මේ මූට්ටුට කියන හොඳ නමක් මේකට කියනවා බර්ත් මවුත් ජොයින්ට් එකක් ඒ කියන්නේ කුරුළු කඩ මූට්ටුවක් කියලා අපි කියනවා එහෙම නැත්නම් කියනවා ඉලිප්පු සන්ධි මූට්ටුවක් එහෙම නැත්නම් ඉලිප්පු මූට්ටුව කියලා කියනවා ඉලිප්පු මූට්ටුව එහෙම නැත්නම් ඔබට කියනවා කුරුළු කට මෝට්ටුව කියලා කියනවා ඉලිප්පු මෝට්ටුව එහෙම නැත්නම් කුරුළු කට මෝට්ටුව කියලා කියනවා හරි ඊට පස්සේ කියනවා අවසානයේ මුදුන් යටලියේ සිට අගුව දක්වා දිවෙන පරාල බිත්ති යටලිය මත තැන්පත් කරන මෝට්ටුව හරි ඒක තමයි අපි දැන් මේ කිව්වේ හරි F කොටස තමයි මේ කිව්වේ හරි ඈ ඒ එතකොට හතරවෙනි කොටසේ අපි A B C D E F කියන කොටස් සියල්ලටම අපි උත්තර අරන් ඉවරයි හරි අඩුපාඩු තියෙනවා නම් හදාගන්න ටට්ටක් ගන්න මේ රූප ටික අඳ ගන්නකො නැත්තම් ඕක තේරෙන්නේ නැතුව යයි ඔය රූප ටික අඳ ගන්නකො පොතේ වෙබ්සයිට් එකෙන් රූප ටික අඳින්නකො හරි මම කරන්න ඉක්මන් කරලා ගන්න හරි ඉවරද? රයිට්. ඊට පස්සේ කියනවා F කොටස අත්තිවාරම් හැඩය අනුව අත්තිවාරම් වර්ග කීයද ඒවා නම් කරන්න. හරි. අත්තිවාරම් හැඩය අනුව වර්ග. මම පැහැදිලි කිරීමක් කරන්නම්. උත්තර බලන්න. හරි පොතේ අත්තිවාරම් වල හැඩය අනුව වර්ග අහනවා දැන් අත්තිවාරම් වල හැඩය අනුව ගත්තාම හරි ඔව් අත්තිවාරමේ හැඩය අනුව අත්තිවාරම් වර්ග කීයද දැන් අත්තිවාරමක හැඩය ගත්තට පස්සේ හැඩය අනුව පොතේ අත්තිවාරම් වර්ග දෙකයිනේ තියෙන්නේ එකක් තමයි අපිට හම්බ වෙනවා පැතලි වහල අනිත් එක හම්බ වෙනවා ආනති වහල කියලා හැඩය අනුව වර්ග දෙකයිනේ තියෙන්නේ හැඩය අනුව ගත්තාම හරි හැඩය අනුව ගත්තාම හඩයනුව ගත්තාම එක්කෙනෙක් හම්බෙනවා පැතලි වහල කියලා. අනිත් එක්කෙනා හම්බෙනවා ආනති වහල කියලා. නැත්තම් බෑවුම් වහල කියනවා. ආනති වහල ගත්තාම කොටස් දෙකයි. තනිපල වහල සහ දෙපල වහල කියලා අපිට මේ අය හම්බ වෙනවා. ඔන්න පුතේ හැඩය අනුව වහල වර්ගීකරණය කිරීම. හැඩය අනුව වර්ග දෙකයි එක පැත්තක් පැතලි වහල අනිත් පැත්ත ආනති වහල නැත්නම් බෑවුම් වහල කියලා කියනවා. ඔය ආනති වහල නැත්නම් බෑවුම් වහල කොටස් දෙකයි. තනිපල වහල තියෙනවා, දෙපල වහල තියෙනවා. තනිපල වහල තියෙනවා, දෙපල වහල තියෙනවා. හරි. ඉක්මනින් බෙදා ගන්න බලන්න. ස වහල ගැන නෙමෙයි නැත්තුව වලම ගැන අහන්නේ. මොකද්ද? අත්තිවරම ගැන අහන්නේ. මම මොකද්ද මේ කිව්වේ? අත්තිවාරම් නේ හරි හරි. මම ඊළඟ කොටසක් පොළොවේ දියන මේ කතා කරලා තිබ්බේ හරි ඈ. ඔව්. පස්සේ කොටස කියන්නේ අත්තිවාරමනේ. හරි. මේ මොකද්ද මම මේ කිව්වේ හැඩය යන වහල වර්ගීකරණය. නෑ එහෙම කොටසක් අහලත් නෑ නේද? එහෙම කොටසක් අහලත් නෑ නේ. හරි හරි. රයිට් රයිට්. පස්සේ කොටසෙන් අහන්නේ පොදේ අත්තිවාරම් හැඩය යන අත්තිවාරම් වර්ග කියලා. දැන් හැඩය යන අත්තිවාරම් ගත්තට පස්සේ හරි. මම කියන්නම්කෝ මෙහෙම. හරි අත්තිවාරම් වල වර්ගීකරණය තුල අත්තිවාරම් ගත්තාම
අත්තිවාරමේ හැඩය සහ ගැඹුර අනුව අත්තිවාරම් වර්ග කරනවනේ. හැඩය අනුව වර්ගීකරණය ගත්තාම අපිට හම්බෙනවනේ මෙතනදී වර්ග හතරක්. පළවෙනි කෙනා තමයි පටි, එහෙම නැත්නම් තීරු අත්තිවාරම් කියලා අපිට හම්බ වෙනවා. පටි නැත්නම් තීරු අත්තිවාරම් ගත්තාම වර්ග හතරක් තියෙනවනේ. මොනවද ඒ? සරල පටි අත්තිවාරම් හම්බ වෙනවා. ඊට පස්සේ පටු පටි අත්තිවාරම් හම්බ වෙනවා. ඊට පස්සේ පළල් පටි අත්තිවාරම් හම්බ වෙනවා. ඊළඟට වැරගැන් වූ සිමෙන්ති කොන්ක්‍රීට් අත්තිවාරම් කියලා වර්ගයක් හම්බ වෙනවා. ඔන්න පටි නැත්තම් තීරු අත්තිවාරම් වර්ග ටික. ඊට පස්සේ තව අපිට හම්බ වෙනවා පුතේ කොට්ට අත්තිවාරම් කියලා જાතියක්. ඊළඟට හම්බ වෙනවා පහුරු අත්තිවාරම් කියලා જાතියක්. අවසානට හම්බ වෙනවා ටැඹ අත්තිවාරම් කියලා જાතියක්. ඔන්න හැඩය අනුව අත්තිවාරම් වර්ගීකරණය. ඕකම මම පැහැදිලි කරන්න, ගැඹුර අනුවත් කොහොමද අත්තිවාරම් වර්ගීකරණය වෙන්නේ කියලා. හරි, වහල වර්ගීකරණයනේ මම මේ කරේ. හරි, එතකොට ගැඹුර අනුව අත්තිවාරම් වර්ගයේදී එක්කෙනෙක් කියනවා අපිට හම්බ වෙනවා ගැඹුරු අත්තිවාරම්, අනිත් එක්කෙනා නොගැඹුරු අත්තිවාරම්. හරිද? ඔන්න අත්තිවාරම් මම මුලින් වර්ගීකරණයම කළා. හැඩේ අනුව ගත්තාම පටි නැත්තම් තීරු අත්තිවාරම්, කොට්ට අත්තිවාරම්, පහුරු අත්තිවාරම්, ටැම අත්තිවාරම්. එතකොට පටි හෝ තීරු අත්තිවාරම් ගත්තාම සරල පටි, පටු පටි, පළල් පටි සහ වැරගන්නු සිමෙන්ති කොන්ක්‍රීට් අත්තිවාරම් කියලා වර්ග කර හැකියි. ගැඹුරු අනුව ගත්තාම ගැඹුරු අත්තිවාරම් සහ නොගැඹුරු අත්තිවාරම් කියලා ගත්ත හැකියි. මේ සෙට් එක අහන්නේ නමුත් මුළු වර්ගීකරණයම දාගමු දැනගන්නත් එක්කම. හරි, ටග් ගාලා බලන්න, නෝට් කරන්න, ඔය මුළු වර්ගීකරණයම නෝට් කරන්න. හරි, පැහැදිලිව ඉක්මනින් කරන්න බලන්න. හරි, ඉවරද? හරි, තව එක නෝට් කරන්න පොඩ්ඩක් කියන්න මට බලන්න.
නොට් කරනවා පොඩමඩ කියන බලන්න. නෑ ඉවරයි මම හිතන්නේ. හරි. ඊට පස්සේ කියන පොතේ 6 වෙනි කොටස කියනවා තෙත් නිවාරණ වැටියක් දැමීමෙන් සිදුවෙන ප්‍රයෝජනය කුමක්ද? පොතේ තෙත් නිවාරණ වැටියක් කියලා කියන්නේ මොකක්ද? අත්තිවාරමක කවිරු බැම්මට උඩින් දාන ලේයර් එක. ඒකෙන් මොකක්ද වෙන්නේ? පොළවේ පාංශු තෙතමනය බිත්ති දිගේ ඉහළට යන එක වළක්වනවා. තේරුණාද? කියන්න පොළවේ පාංශු තෙතමනය පොළවේ පාංශු තෙතමනය බිත්ති දිගේ ඉහළට යාම වළක්වයි. පොළවේ පාංශු තෙතමනය බිත්ති දිගේ ඉහළට යෑම වළක්වයි. හරි. ඉහළට යෑම වළක්වයි. ඊට පස්සේ කියනවා වහලයකින් ගොඩනැගිල්ලකට ලැබෙන ප්‍රයෝජන. පොතේ වහලයකින් ගොඩනැගිල්ලකට ලැබෙන ප්‍රයෝජන. හරි. දැන් වහලයකින් ගොඩනැගිල්ලකට ලැබෙන ප්‍රයෝජන ගත්තට පස්සේ අපි ප්‍රයෝජන වර්ග හතරක් කියනවා. පළවෙනි කෙනා තමයි ගොඩනැගිල්ලට ආරක්ෂාවක් දෙනවා. ගොඩනැගිල්ලට අලංකාරයක් දෙනවා. ගොඩනැගිල්ලේ දෘඩ බව ආරක්ෂා කරලා දෙනවා. ගොඩනැගිල්ලේ සුදුසු අභ්‍යන්තර පරිසර තත්ත්වයක් හදලා දෙනවා. ලියන්න පුතේ. කියන්න මෙහෙම. මෙහෙම ලියන්න. ගොඩනැගිල්ලට ආරක්ෂාව ලබා දීම. ගොඩනැගිල්ලට ආරක්ෂාව ලබා දීම. ගොඩනැගිල්ලට ආරක්ෂාව ලබා දීම. ඊට පස්සේ ලියන්න. ගොඩනැගිල්ලට අලංකාරය ලබා දීම. ගොඩනැගිල්ලට අලංකාරය ලබා දීම. ඊළඟට ලියන්න. ගොඩනැගිල්ලට දෘඩ බව ලබා දීම. ඊළඟට ලියන්න. සුදුසු අභ්‍යන්තර පරිසර තත්ත්වයක් සුදුසු අභ්‍යන්තර පරිසර තත්ත්වයක් සුදුසු අභ්‍යන්තර පරිසර තත්ත්වයක් ලබා දීම සුදුසු අභ්‍යන්තර පරිසර තත්ත්වයක් ලබා දීම. හරි. හරි. ඊට පස්සේ අවසාන කොටස වහල ආවරණය සඳහා යොදා ගන්නා සෙවිලි ද්‍රව්‍ය වර්ග පහක් නම් කරන්න. දේශගුණික සාධක මත එම ආවරණය යෙදීමට තනන්නට ඕන වහලේ ආනතිය ලියන්න කියලා කියනවා. හරි. වහලේ ආනතිය යැපෙන් හන්නේ. හරි. දරුවනේ අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම. මෙතන මම ලියනවා පොතේ සෙවිලි ද්‍රව්‍ය අපිට කීපයක් ගන්න පුළුවන්. රැලි සහිත ඇල්මීනියම් රැලි සහිත ගැල්වනිත යකඩ ඒ වගේම රැලි සහිත පාරදුෂ්‍ය. හරි. ඔය වගේ සිවිල් ද්‍රව්‍ය ගත්තට පස්සේ වියලි කලාපය සහ තෙත් කලාපය ගත්තාම ඒ කලාපවල තියෙන වහලවල ආනතීන් ටිකයි මම මේ කියන්න යන්නේ. රැලි සහිත ඇස්බස්ටස්, රැලි සහිත ඇලුමිනියම්, රැලි සහිත ගැල්වනිත යකඩ, රැලි සහිත පාරදුෂ්‍ය. මෙන්න මේ ෂීට් වහලා තියෙන වහලවල වියලි කලාපයේදී නම් තියෙන්නේ අංශක 10 අංශක 20 අතර තමයි ආනතියක් තියන්නේ. ඊට පස්සේ තෙත් කලාපයේදී නම් අංශක 22 හමාර අංශක 34 තමයි ආනතියක් තියන්නේ. ඊට පස්සේ රටරුළු අර්ධ කවාකාර උළු
ඒ වගේම පෙතිගුළු ඔය වගේ කට්ටියට වියලි කලාපයේදී අංශක 26 හමාර අංශක 30 වගේ කෝණ තිබ්බා. තෙත් කලාපයේදී නම් අංශක 30 අංශක 45 අතර කෝණ තිබ්බා. පැහැදිලිද? ඔන්න පුතේ එක් එක් සිවිල් ද්‍රව්‍ය අණුව තියන්න ඕන වහලේ ආන තියෙන ටික පිළිවෙලින් දරුවනේ ටක් ගාලා ටේබල් එක දාගන්න. හැමෝම ඉක්මන් කරන්න බලන්න. ඉක්මන් කරලා ගන්න බලන්න. පට්පට් ගාලා. හරි තව මේ ටේබල් එක අඳිනා ඉන්නවනම් කියන්න කොට බලන්න. ඇඳලා ඉවරද අඳිනවද? මුලින්ද ගත්තට පස්සේ තියෙන රැලි සහිත ඇස්බස්ටෝස්, රැලි සහිත ඇලුමිනියම්, රැලි සහිත ගැල්වනිත යකඩ, රැලි සහිත පාරදුෂ්‍ය, රට උළු, අර්ධ කවාකාර උළු, එහෙම නැත්නම් පෙති උළු කියලා කියනවා. ඉක්මන් කරන්න බලන්න.
හැමෝම ඉවරද? හයි. ඊට පස්සේ ඊට පස්සේ පුරේ හරි මෙතන පස්සේ කියනවා හා කොතෙන් ඉවරයි තුන්වෙනි ප්‍රශ්නය එනවා හතරවෙනි ප්‍රශ්නට එනවා හතරවෙනි ප්‍රශ්නට එන්න බලන්න හතරවෙනි ප්‍රශ්නේ කියනකොට මෙහෙමයි ඔබගේ කාමරයට පහත ආකාරයේ අඳුම් රඳවණයක් අවශ්‍ය වෙලා තියෙනවා නිෂ්පාදන තාක්ෂණ වේද ඇසුරින් දීපු ගාණක් හරි ඊට පස්සේ කියනවා ඔය කතන්දරයේ එක අපිට කියන මෙහෙම දෙයක් කියනවා පළවෙනි ප්‍රශ්නය ඉංජිනේරු තාක්ෂණවේදයේ හදාරණ සිසුවෙකු ලෙස මේ ඔබටම සාදා ගැනීමට සිතා ගනී. මේ සාදා ගැනීමට යෝග්‍ය වන අමුද්‍රව්‍ය හේතු සහිතව ABC කොටස් සඳහා වෙන වෙනම ලියන්න කියලා කියනවා. හරි. බලන්න පොතේ මොකද්ද මේ කියන්නේ? හරි. මේ කියන්නේ මොකද්ද? ඇඳුම් එල්ලන්න රාක්කයක් නෙවෙයි තියෙන්නේ. ඒ කියන්නේ අපි අර බිත්තියේ ගහන රදවණයක් නෙවෙයි තියෙන්නේ. අහන පළවෙනි කොටස. ඉංජිනේරු තාක්ෂණවේදයේ හදාරණ සිසුවෙකු ලෙස මේ ඔබම සාදා ගැනීමට හිතනවලු මේ සාදා ගැනීමට යෝග්‍ය වන අමුද්‍රව්‍ය හේතු සහිතව ABC කොටස් සඳහා වෙන වෙනම ලියන්න. හරි. ලියන්න පොතේ කැපිටල් A කියලා ලියන්න. කැපිටල් A කියලා ලියන්න. කැපිටල් A කියලා ලියන්න. කැපිටල් C. කැපිටල් D සඳහා වඩා සුදුසු පොතේ කැපිටල් A කියලා කියන්නේ C කියන්නේ ඔක්කනේ. A කියන්නේ ධාන්‍ය දරුවනේ. ලියන්න. දැව දැව ඒ කියන්නේ දැව එහෙම තමයි ලියන්න ලෝහ ලෝහ හරි එස් කැපිටල් B කියලා දාන්න B කියලා කියන්නේ දරුවනේ හරි B කියන්නේ ප්ලාස්ටික් පෝරුව B කියන්නේ ප්ලාස්ටික් පෝරුව එහෙම නැත්නම් හරි ප්ලාස්ටික් පෝරුව එහෙම නැත්නම් දරුවනේ ලෝහ අල්ලුව ලෝහ අල්ලුව ලෝහ අල්ලුව ලෝහ අල්ලුව හරි ඊට පස්සේ right ඊට පස්සේ A හරි B හරි C C කියන්නේ නම් ප්ලාස්ටික් කොක්ක C කියන්නේ නම් ප්ලාස්ටික් කොක්ක හරි එක හේතුලි කෝල දාගන්න. හරි. රයිට්. දෙක. ඒ සඳහා අවශ්‍ය වෙන ආයුධ උපකරණ 10ක් ලියන්න. මේ සඳහා අවශ්‍ය වෙන ආයුධ උපකරණ. ලියන්නකෝ දැන් මෙන්න මේවා. ලියන්න. අත්කියත අත්කියත මිටිය මිටිය නියන නියන ඊට පස්සේ යත්ත යත්ත ඒ වගේම වානේ රූල අඳින කටුව විදුම් උපකරණය මිටිය ලියර නැත්තම් ලියාගන්න මිටිය දැන් උපකරණ 10ක් ඇති නේද හරි B කොටසේ නම් B වල පළවෙනි එකේනා මේ සෑදීමට ඔබ සැලසුම් කරගන්න ආකාරය පියවර සහිතව දක්වන්න. හරි. මේ සෑදීමට ඔබ සැලසුම් කරගන්නා පියවර. පොතේ මුලින්ම කරන්නේ මම ස්ටෙප් පිළිවෙලට කිව්වොත් එහෙම මුලින්ම කරන්නේ දීලා තියෙන මිනුම් වලට අනුව දරුවනේ ඔය කැපිටල් B කියන්නේ ඔය බෝඩ් එකනේ. හරි. එතකොට මම කරනවා දීලා තියෙන මිනුම් වලට අනුව කැපිටල් B තෝරා ගන්නවා. ඊට පස්සේ හරි ඊට පස්සේ කරන්නේ කැපිටල් B මත රඳවන්න අවශ්‍ය කැපිටල් A කොටස් පහක් සම්පූර්ණ කර ගන්නවා. එම කොටස් මත C කොක්ක රඳවීම කරනවා. ඊට පස්සේ ස්ක්‍රූ පැන යොදලා ඔය ටික අල්ල ගන්නවා. එච්චරයි කරන්නේ. පිළිවෙලින් ලියමුක මෙහෙම ලියන්න. දී ඇති මිනුම් වලට අනුව කැපිටල් B පෝරුව සකස් කර ගැනීම කැපිටල් B පෝරුව සකස් කර ගැනීම. දී ඇති මිනුම් වලට අනුව කැපිටල් B පෝරුව සකස් කර ගැනීම. හරි. ඊට පස්සේ ලියනවා. ඊට පස්සේ ලියනවා. අවශ්‍ය මිනුම් සහිතව කැපිටල් A කොටස් පහක් අවශ්‍ය මිනුම් සහිතව කැපිටල් A කොටස් පහක්
නිර්මාණය කිරීම ඊට පස්සේ ලියන්න සකස් කරගත් කොකු පහ කැපිටල් ඒ කොටස් වල රැඳවීම නැත්නම් සවි කිරීම කැපිටල් ඒ කොටස් වල සවි කිරීම සවි කිරීම ඊට පස්සේ ලියනවා ඊට පස්සේ ලියනවා කැපිටල් ඒ කොටස් ඉස්කුරුප්පු ඇන මගින් කැපිටල් ඒ කොටස් ඉස්කුරුප්පු ඇන මගින් කැපිටල් බී කොටස සමග නැත්නම් කැපිටල් බී කොටස මත කැපිටල් බී කොටස මත සවිකිරීම හරි හොඳයි දෙවෙනි කොටස කියනවා මෙය සෑදීමේදී ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්නට ඕන ආකාරය කරුණු පහක් ලියන්න කියලා කියනවා මේක හදද්දී පොදී අපි විදුලි උපකරණ පාවිච්චි කරන්න පුළුවන් ඔය ඉලෙක්ට්‍රික් කටර් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රික් සෝ එහෙම නැත්නම් ඉලෙක්ට්‍රික් ග්‍රයින්ඩර් වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒ සඳහා විදුලියෙන් අපි මේ ආරක්ෂා වෙන්නට ඕන කැපුම් ආයුධ පාවිච්චි කරන ඒ වගේ ආරක්ෂා වෙන්නට ඕන. එනිසා අපි කීපයක් ලියමු මෙන්න මේවා. සැලකිලිමත් යුතු ආකාර පහක් වෙනුද මේ නම්. ලියන්න. හරි. ආරක්ෂාව සම්බන්ධ සැලකිලිමත් යුතු කරුණු පහක්. ලියන්න දරුවනේ. යන්න විදුලි උපකරණ භාවිතයේදී පරිවාරක සපත්තු පැළඳීම විදුලි උපකරණ භාවිතයේදී පරිවාරක සපත්තු පැළඳීම විදුලි උපකරණ භාවිතයේදී පරිවාරක සපත්තු පැළඳීම පරිවාරක සපත්තු පැළඳීම විදුලි උපකරණ භාවිතයේදී පරිවාරක සපත්තු පැළඳීම පරිවාරක සපත්තු පැළඳීම පරිවාරක සපත්තු පැළඳීම හරි තව එකක් ලියන්න ලියනවා දරුවනේ දැව කොටස් කැපීමේදී මුහුණු ආවරණ යෙදීම ඩස්ට් එක යන්න පුළුවන් නහයට ඒ කියන්නේ මුහුණු ආවරණ යෙදීම. තව එකක් ලියන්න. ආරක්ෂක හිස් ආවරණයක් පැළඳීම. ඊට පස්සේ ලියනවා. දැන් මේ ලෝහත් එක්ක වැඩ කරනවනේ එනිසා ලියනවා. ආරක්ෂක ආවරණ පැළඳීම. හරි. ඊට පස්සේ ලියනවා. මුවහත් වූ ආයුධ පමණක් භාවිතා කිරීම. හරි. පොතේ ඊළඟට මෙතන කියනවා A හරි කොටස හරි B කොටස හරි C කොටස හරි ශීතකරණ ක්‍රියාවලිය රූපසරණක් සහිතව පැහැදිලි කරන්න. තවම ඔයාලා දන්නේ නැහැ පුතේ තරල යන්ත්‍ර කොටස දන්නේ නැහැ. හරි තරල යන්ත්‍ර කොටස දන්නේ නැහැ. එතකොට C D කොටස් දෙකම තරල යන්ත්‍ර කොටස් අසුරෙන් දීලා තියෙන්නේ. තාම සිලබස් එකේ ඔයාලා තරල යන්ත්‍ර කොටස් දන්නේ නැහැ. මොකද මම තාම වීඩියෝ ටික ඔයාලට දාලත් නැති නිසා. ඒ නිසා පුතේ දැන් අද දැන් මේ පන්තිය වැඩ ඉවරනට පස්සේ අද ඔයාලට දරුවනේ ඒ පේමන්ට්ස් කරපු හැම දරුවෙකුටම නිබන්ධන පහක් හම්බ වෙලා තියෙන්නේ මේ වෙනකොට. ඔයාලට හම්බෙලා නැද්ද තියෙන්නේ ටියුබ්ස් ටික හම්බෙලා නැද්ද තියෙන්නේ ජූලි මාසේ නිබන්ධන සෙට් එක හම්බෙලා නැද්ද තියෙන්නේ ආරට හරි හම්බෙලා නැද්ද තියෙන්නේ රයිට්. එතකොට දරුවනේ අද ඔයාලට අද හවස අද රෑ ඉඳලා ඔයාලට දරුවනේ ඒ නිබන්ධන පහටම අදාළ වීඩියෝ සෙට් එක අපි දානවා. දැම්මට පස්සෙ ඔයාලා දරුවනේ නිබන්ධන සෙට් එකේම ඒ නෝට් එක ෆිල් කර ගැනීම කරන්න.
පැහැදිලිද ඔබ පළවෙනි කාරණාව. එතනින් එහාට ඊට පස්සේ අපි දරුවනේ හෙට හවස ක්ලාස් එක තියෙනවා. හෙට හවස ක්ලාස් එක කරන්න අවශ්‍ය පේපර් සෙට් එක, ඒ කියන්නේ මේ මාසෙටම අවශ්‍ය, මම හිතන්නේ පේපර්ස් 15ක් විතර මම හිතන්නේ තියෙනවා. මේ පේපර්ස් 15ම අපි ඔයාලට ගෲප් වලට, ඒ කියන්නේ ඔයාගේ පෞද්ගලික කවුන්ට් එකට අපි අපේ අය දායි දරුවනේ අද හෝ එක දවස් ඇතුළත ඒක print out ටික අරගෙන ලෑස්ති වෙන්න හෙට හවස ක්ලාස් එකට. එතන මෙහාට ජූනි මාස පේපර් සෙට් එකෙන්න අපි ගරුවනේ වැඩි ටික ගහගෙන යනවා. ඒකම වල තියරි නෝට් එක කම්ප්ලීට් කරගන්න. එතකොට තියරි නෝට් එක තියෙද්දි තමයි අපිට ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන් වෙන්නේ. හරි, මම හිතන හෙට අපි තරල යනට පාඩමේ වැඩ ටික කරන්න පුළුවන් වෙයි. අපි බලමු, මම වීඩියෝ ටික දැම්මට පස්සේ නෝට් ටික නෝට් දා ගන්න බලන්න, ඔයාලාම ටීම් සෙට් එක තියෙන නිසා. පැහැදිලිද? හරි. රයිට්. දරුවෙක් අහනවා, රයිට්, ශෂි අහනවා, පටා මොබයිල් ප්‍රශ්න ටාගට් කරගෙන ගියා නම් හරි නේද සර්? ප්‍රොඩක්ෂන් එක නැතිව ආයෙක වාර සෙට් වෙන ඉදිරිය පුතේ ගන්න ගැටලුවක් නැහැ. ප්‍රොඩක්ෂන් එක සෙට් වෙන්නේ නැහැ වගේ නම් පටා මොබයිල් එකෙන් අල්ලන්න. හරි, ඒකේ දෙකටම සෙට් වෙලා යන්න ගිහිල්ලා ඒ අනුව තීරණය කරත් නම් කමක් නැහැ. නැත්නම් ඔය ඉතන විදිහට ගියත් අවුලකුත් නැහැ. හරි, ඒක තමා මත තීරණය වෙන දෙයක් නේ. හරි, රයිට් පුතේ, එහෙනම් මම මෙතනින් අදට වැඩ ටික අවර කරන්නම් පුතේ. අවර කරලා හෙට අපි නැවතත් හම්බ වෙනවා. හෙට සඳුදා හෙට සම්බන්ධ වෙනවා අපි 8:00 11:00 වෙනකන්. හෙට දවසේ අපි වැඩ ටික වෙනවා. මොකද මම මේ අද චුට්ටක් කලින් ඉවර කරන්නේ. හෙට දවසේ දරුවනේ අපි තියරි වලට අදාළව, ඒ කියන්නේ ඔයාලා ළඟ තියෙන ටියුටර්ස් වලට අදාළව වීඩියෝ පැක් එක දුන්නට පස්සේ මට ඊට අදාළව ප්‍රශ්න සාකච්ඡා කරන්න හැකියාව තියෙනවා. හරි, ඒ නිසා මම අද රෑ ඔයාලට වීඩියෝ පැක් එක දාන්නම්. ඒකේ නෝට් එක දාගන්න. ඊට පස්සේ ලබා දෙන ටියුට් වල මේ පේපර්ස් වල PDF ටික අරගෙන හෙට හවස ඉඳලා පන්තියට සෙට් වෙන්න. හරි, එහෙනම් අද උදේ මෙතනින් අපි වැඩ ටික අවර කරනවා. ලබන සතියේ, sorry, හෙට හවස නැවත රිවිෂන් එකේ වැඩ වලදී අපි සෙට් වෙනවා. ඔයාලට අද රෑ අපි පාඩම් වල PDF ටික, මේ වීඩියෝ ටික දාන්න. හරි, රයිට්. එහෙනම් අපි අදට වැඩි කරා. රයිට්, අයිබෝවන්.